මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලී එයින් ගම්්‍යවන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධයේ පිණසම උපනිශ්‍රය කරගන්න. සෑම සියලු දිනාටම නිවණින් නිවීම පිණසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. හරියටම වෑංජනය ගැන අර්ථකථනය තියෙන කෙනාටත් කෙලින්ම අහුවෙන්නේ අඩුපාඩුවක් කියන්න බෑ ඒක නෙමේ. ඒ වෑංජනයේ කියන තැනම හම්බෙන්නේ අඩුපාඩුව. හැබැයි ඔකේ අනිත් පැත්ත වෑංජනය කියන එකේ අඩුපාඩුව කියන්න බෑ කියන්නේ ලෝකයේ පැත්තට ආපු ගමන් එයාට එච්චරට මේක පවතින බවට නැත්තම් ඒක තුල කිසිම අඩුපාඩුවක් නැති බවටම හමු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර ස්ථාවර අස්ථාවරත්වෙම තමයි දැන්. දැන් මේ වෙලාවේ ඇඟ ගැන කතා කරන්නම් බෑනේ. ඒ කියන්නේ මේ මොහොතේ හිත ඇතුළට බැලුවාම කතා කරන එකට ફોકસ මිසක් ඇඟ ගැන කතා කරන්න වචනයක්වත් එන්නේ නෑනේ. ඔව් ඇඟ මතක් කළාම තමයි මතක් වෙන්නේ. ඔව් එතකොට තමයි ඒකට ફોકસ වෙන්නේ. ඒ කියන්නේ දැන් කතා කරනකොට හිම් ගත්තොත් ඇඟ කියන එක ගැන කිසිම අපිට හිතන හැටියට එතන මේ අඩුපාඩුවක් තියෙනවා නම් ඕදාරික ගන්නකො ඇඟේ අඩුපාඩුවක් තියෙනවා නම් ફોકસ වෙන්නේ කතා කරන එකට දැඟටද? මගේ අඩුපාඩුවක් තියෙනවා ඇඟට. ඔව් එතකොට ඇඟ ගැන කිසිම මේ කියන්නේ අපිට තේරෙන මට්ටමින් අපි කිසිම ફોકસ ගන්න නැතුව මේ කනට විතරක් නැත්තම් අහගන්න එකට විතරක් ફોકસ කරන් ඉන්නේ එච්චරට ෂුවර් නේද ඇඟේ මේ වෙනකොට අඩුපාඩුවක් නැහැ මේ මොහොතට කියලා හරි. එහෙමයි. අඩුපාඩුවක් තිබ්බත් ඉතින් ඒක දැනෙන්නේ නැහැ. නැහැ අඩුපාඩුවක් තිබ්බ මෙහෙමයි අඩුපාඩුවක් තිබ්බ දැනෙන්නේ නැහැ නෙමේ. අඩුපාඩුව දරුණු වැඩි නම් කතා කරන එක අහන් ඉන්නවට වඩා මේකට කලින් අරගෙන ට්‍රීට් කරනවා. ඔව් ඒක නේද? එතකොට සමාවෙන්න තමයි ඒ කියන්නේ අඩුපාඩුව තියෙන්නේ අපේද නැත්නම් මේ වෑංජනේ. අනේ මම එතනේ වෑංජනේ අර්ථෙම තමයි පොඩ්ඩක් මේ තේරෙන උපමාවකට ගෙනාවේ. ඒ කියන්නේ දැන් ඔය මේ මොහොතට සම්බන්ධ කරලා වෑංජනය අඩුපාඩුයි කියලා කියන්න බැරි ඇයි කියලා දැන් සුරංගය කිව්වනේ. දැන් ඒකේ අඩුපාඩුවක් විස්තර කරන්න බෑ කියන්නේ එතන මේ සැපමයි තියෙන්නේ කොහොමද කියලා ගත්තේ කියලා නේ ඇහුවේ. ඔව්. ඒකට තමයි මම දැන් මේ ඔය ඉඳගෙන ඉන්න එකයි කතා කරන එකයි සම්බන්ධ කරලා කිව්වේ. ඒකෝ දැන් මේ මොහොතේ ඉඳගෙන ඉන්න එකේ කිසිම මේ හැඟීමක්වත් එන්නේ නැහැ කියන්නේ එතන අඩුපාඩුවක් තියෙනවා නම් එහෙම හැඟීමක් නොයී තියෙන්නේ නැහනේ. අර සුරංගයි වගේ දැන් කකුලේ තුවාලයක් තියෙනවා නම් මේ මොහොතේත් කකුල දන වතුවාලේ නිසා. හැබැයි ඒක දරාගෙන ඉන්න පුළුවන් ඒ නිසා ඒක තියන් ඉන්නවා. නමුත් මේ මොහොතේ ඒ එතන වේදනාව තියෙනවනේ. නමුත් දැන් එහෙම තුවාලයක්වත් නැති වෙලාවක අපිට එතන කියන්න අඩුපාඩුවක් හිතට තේරෙන්නෙම නැහැනේ. අන්න ඒ අර්ථය. අඩුපාඩු නැති වුණාම සැපද? දුක එන්නේ මොකක් හින්දාද? අඩුපාඩු හින්දා. ඒක හරි. ඒක නිකන් නිකන් අඩුපාඩුවක් ඉතින් දැනෙන්නේ නැහැ නිකන් ඒක සැපකුත් නැහැ වගේ. මෙතන මේ අපි සැප කියලා හිතන් ඉන්නේ මට කියන්නකෝ දැන් තේරෙන විදිහට සැප කියන එකේ නිර්වචනය මොකද්ද? දුක නැති වුණාම දුක අඩු වෙනවා. ඔය එතන තියෙන සැපද දුකද? දුකේම මේ ඔය ඒක තමයි මං අහන්නේ දැන් අපි අද සැප කියලා හිතන් ඉන්නේ දුකමයි නේද? ඒකනේ ඉතින් අපි එතකොට ඇත්තටම අපි සැප කියන එක දන්නේ නැහැනේ. තේරුණාද? දැන් අපේ රටවල් දියුණු වෙමින් පවතින ඒවානේ. එහෙමයි. ඒතකොට දැන් අපිට තියෙනවා සැපක් ලබා ගන්න ඕන කියන ආසාව. මොකද අපිට තියෙන්නේ දුක කියලා හිතලා.
එතකොට දැන් මම කිව්වේ අර කම්පැරිසන් එක සුද්ධන්ට තියෙන මහා සැපයට සාපේක්ෂව අපිට නැති හින්දා අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් ඒගොල්ලන්ට වගේ ජීවිතයක් ලැබෙන්න කියලා. හරිද? දැන් එතකොට එතනින් අපි අර්ථයක් ගත්ත නේද? සුද්ධෝ ඉන්නේ අපිට වඩා සැපක කියලා. ඔව්. දැන් මම කියන්නේ සුදු මිනිස්සු ජීවත් වෙන රටකට ගිහිල්ලා බලන්නකෝ ඒගොල්ලන්ට තේරෙන සැපක්ද තියෙන්නේ කියලා. ඒගොල්ලෝ නෑ ඒක තමයි නෑ එතනට නෙවෙයි මං කියන්නේ. ඒ දැන් එතන සැප එතන අන්න හරි. එතන සුදු සුදු මිනිස්සුන්ට සැපය කියන එක හමු වෙන්නේ අපි වගේ දුක අඩු කරගන්න ප්‍රතිපදාවකින් නෙමෙයි. ඒ කියන්නේ දුක තව ඊට එහා සැපකින් නෙමෙයි. මම කියන උදාහරණ හැංගීම් බලන්න. එතන සැප කියන එක හම් වෙන්නේ ඒගොල්ලෝ හිතන පතන දේවල් අඩුම කාලෙකින් ඒගොල්ලන්ට ලැබෙනවනะ. ඔව්. ඒ කියන්නේ මේ උදාහරණේ හොදේ. ඒ කියන්නේ සරලවම අවශ්‍යතා සහ වුමනා ඉතාමත් ඉක්මනට සැපිරෙනව නම් තමයි ඒරට සශ්‍රීකයි කියන්නේ. එතකොට තියෙනවද එතන ඇලීම ගැටීම අඩු කරගන්න තියෙන ප්‍රතිපදාවක තමයි මේ රටවල් තියෙන්නේ කියලා. ඉතියෝ අපියා මොංගෝලියා මිනිස්සුත් ලංකාව දිහා වෙන්න හදනවා සැප හොයාගෙන. අන්න. අන්න. එතන තේරෙනවද මේ ලෝකය තුල වුණත් උපරිම සැපය කියන එකේ නිර්වචනය ඇලීම ගැටීම අඩු වෙලා උපේක්ෂා මට්ටම. දැන් අපිට අද මෙච්චර දුකයි අපි මොන හරි දෙයක් අවශ්‍ය වුණාම ගහ ගන්න ඕනේ මරා ගන්න ඕනේ උද්ඝෝෂණ කරන්න ඕනේ ඉවරයක් නැහැ නේ. හැබැයි දියුණු වෙච්ච රටවල් වල එහෙම උද්ඝෝෂණ කරන්න දෙයක් නැහැ නේ. ඒගොල්ලන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තියම හැදලා තින්නේ සියලු මිනිස්සුන්ගේ අවශ්‍යතා සැපිරෙන්න. දැන් නිකමට ගත්තොත් දැන් UK වගේ ගත්තාම පඩිය ඒ කියන්නේ වැඩ නොකර හිටියත් නැත්නම් ඕස්ට්‍රේලියාව වගේ මේක ගත්තාම රස්සාවක් නැත්තම් රජෙම ගෙවනවා. එතකොට ඒගොල්ලන්ට ඇලීම ගැටීම ඉතාලම ඒ කියන්නේ ඇත්තෙම නැහැ වගේ අපිට සාපේක්ෂව. එතන අන්න එතනයි සැප කියන්නේ ඇත්තරම. එතකොට ඒ සැපය තුල දුකක් වෙන්නන්න බෑ සාමාන්‍ය කෙනෙක්ට. සාපේක්ෂ උදාහරණ ඔව් උපේක්ෂාවට එනවනම් ලෝකෙ මට්ටමේ ආ කාමයේ අතෑරලා ඒ කියන්නේ පුළුවන් තරම් අපි කියන්නේ අර මේ මේ ආධ්‍යාත්මික ජීවිතයකට ලැබුණ කෙනෙක්ට විතරයි අඩුම වශයෙන් ওই උපේක්ෂාවට ළඟටවත් වෙන්න පුළුවන්. නැත්නම් කාමයේ තුල නැත්නම් ලෝකයේ තුල ඉන්න කෙනෙක්ට සාමාන්‍යයෙන් ඉන්න බෑ. දැන් මට තාම අර පළවෙනි කට්ටිය තියෙනවා. දැන් මොකක් හරි එකක් ගැන අපිට කතා කරන්න බෑ කියන්නේ අඩුපාඩුවක් ගැන කතා කරන්න බෑ කියන්නේ අඩුපාඩුවක් නැහැ කියන්නේ. ඒක කොහොමද ඒක අපි දන්නේ නැහැ මේ දෙය ගැන කතා කරලා. නෑ ඒක තමයි. දැන් නෑ දන්නේ නැත්නම් වෑංජන ඒව ගැන කියන්නත් බෑ නේද? මොකද කියන්න බෑ. ඒකට නෑ කියන්නත් ඔව් කියන්නත් බෑ නේද? නෑ මම කියන්නේ දැන් උපමාවට ඇතුළට යන්න එපා. සාමාන්‍ය ජීවිතේ බලන්නකෝ. අපි දැන් කතා කරන්නේ හැම එකම ඒවැ විස්තර ටික කතා කරනවනේ හැමෝම. ඔව් ඒ වගේ ඒකේ විස්තර කතා කරන එච්චරට විශ්වාසයි නේද ඒක පවතින බවට? ඉතින් ඒක තමයි. එතකොට පවතින බව විශ්වාසයි කියන්නේ එතන අඩුපාඩුවක් නැහැ කියන එක නේද? පවතින බව. පවතින බවට අඩුපාඩුවක් පවතින බව නෙවෙයි ඒකට. ඒක තමයි මං කිව්වේ වෑංජනයේ දුකක් කියන්න බැරි එතන උපරිම මේ සැපයක තියෙන්නේ කියලා. තේරුණාද? ඒ කියන්නේ ප්‍රසස්ත මට්ටමටම ඇවිල්ලා කියන එක. ඔව් ඒ කියන්නේ අපි උපරිම උපේක්ෂා මට්ටමක ආසන්න මට්ටමක ඉනවා. ඒ කියන්නේ ඇත්තටම එතන උපරිම අපිට ඇලීම ගැටීමක් නැහැ එතන. ඒ කියන්නේ අපිට එතන සරල වශයෙන් කියනවා ප්‍රශ්නයක් නැහැ ඒක. ඒ කියන්නේ අපි හොඳට සැටිස්ෆයි වෙලා. අන්න හරි. එතකොට නමුත් බෙන්ස් එකක් හරි ඊට එහා එක්කෙනෙක් පදිනෙක් කෙනෙක් කවර්ට වාඩි වුණොත් එයා ඕකට සටිස්ෆයි නොවෙන්න පුළුවන්. ඒ ඒ ඒ එයා අපේ මට්ටමින් අපි සටිස්ෆයි වෙලා තියෙන අපේ තියෙන ස්පීඩ් එක. බලාපොරොත්තු වෙන එකත් එක්ක. ඒකට ඔයා කියන එක දුන්න මට ඒනකට මෙතන මට තේරුන්නේ. නෑ ඒ ඉන්දිකය පෙන්නපු එක අර ඒ උපමාවේ සාමාන්‍ය ප්‍රැක්ටිකල් පැත්තක්. හැබැයි මම එතන තවඩියක් එක ටිකක් ඇතුළට ගියොත් ඔය දැන් සුරංගයි අහන කිරවලටම ගත්තාම දැන් ඔය හැමෝම ඒ දැන් බෙන්ස් එක ගැන ගත්තා. බෙන්ස් එක ගැන කතා කරනවා මිසක් ඒ කියන්නේ බෙන්ස් එකේ කෑලි කතා කරනවා මිසක් බෙන්ස් එකට කවුරුත් එන්නේ නැහනේ. ඇත්තරම මම ඒක කියන එක. ඒ කියන්නේ සරලවම
අර මම ඔයක හැමදාම කියන වචනේ තමයි මොනෝහරි කියන එක. ඒ කියන්නේ මොනව හරි කියන එකේ දේවල් තමයි අද අපි ලෝකය කියලා ගනුදෙනු කර කර යන්නේ. ඒ කියන්නේ වාහනයක් ගත්තොත් වාහනේ ගැන තමයි අපි කතා කරන්නේ. වාහනේ කෑලි තමයි රීප්ලේස් කරන්නේ. තේරුණාද? දරුවෙක් ගත්තොත් දරුවගේ දේවල් තමයි කතා කරන්නේ. පටන් ගන්න තැනින්ම එන්නේ මොකද? දරුවගේ නම. කොහොමද එන්නේ? දරුවගේ මරණය පටන් ගන්නම ඒ අවසානය. හරි? දරුවගේ ඉපදීම. තේරුණාද? අපි ඔක්කොම ගේ කෑලි වලින් එන්නේ. එතකොට මම එතන කිව්වේ දැන් අපි මොනෝ හරි දෙයක විස්තරයක් ඔච්චර බය නැතුව කතා කරන්නේ ඒ දේ පවතින බවටම හිත එච්චර දැනගෙන නේද? ඉතින් එතකොට එතන දෙයක්ම පවතින භවයේ අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒ දේ ගැන කතා කරන්න යන්නේ නැහැ නේ මුලින්ම. ඒ පවතින භවනේ මුලින්ම ප්‍රශ්න කරන්නේ. තියෙනවද නැද්ද කියන එක. ඔව් ඒ කියන්නේ මං කියන්නේ බේස් එක මොකද? නැතුව දැන් තියෙන එකක් අරගෙන ඒක ඇත නැත නෙමේ. අර මූලිකම පැවැත්ම. සුරංග වෙන කාර් එකක් තියෙනවද කියලා අහනවා වගේ. ඔව් ඒ කියන්නේ කාර් එකක් පැවතුනොත්මනේ අපිට කාර් එකක් ඇත හෝ නැත කියලා දෙපැත්තට බෙදන්න පුළුවන්. මම කියන්නේ අර මැද තියෙන කාර් එකම කියන එක. මොකද මම ඒකයි කිව්වේ දැන් මම අපි කවදාවත් දැන් මේ මේ තියෙන උදාහරණට ආවොත් මේ මෙතන ඩිස්කෂන් එකක් අරේන්ජ් කරන්නේ නැහැ. ඕගලන්ට මීට වඩා අඩුපාඩු සහිත ස්වභාවයක් මේ වෙනකොට ජීවිතේ තියෙනවනะ. ඒ කියන්නේ දැන් කණ්ඩ බොණ්ඩ නැත්තම් මේක අරේන්ජ් කරන්නේ නැහැ නේ. මුලින්ම හොක් කරන්නේ මොකද? කණ්ඩ බොණ්ඩ හොයාගන්න මොන හරි විදියක් හොයන එකනේ. එතකොට දැන් මේක බය නැතුව අරේන්ජ් කරන්න හේතුව මොකද්ද? ඔගලන්ට ස්ථාවරයිනේ මනසේ අපිට දැන් මේක ඉවරලා කණ්ඩ බඩු තියෙනවා ආයි හෙට ගිහිල්ලා කාගෙන්වත් ඉල්ලන්න දෙයක් නැහැ ගේ තියෙනවා ඒ ඔක්කොම තියෙන බවට පැහැදිලිනේ. එතනම කියන්නේ එතන දරෝ ඉදේ කියන්න තරම් අඩුපාඩුවක් නැහැ. ඔව් කියන්න තරම් කියන්නේ අපිට බලෙන් හිතනවත් අඩුපාඩුවක් නැහැ ඔගේ. ක්ලියර්ද? කියන්න බෑ කියන්නේ ඒකේ අඩුපාඩුවක් නැහැ. එතන මගේ සුළු හෝ අඩුපාඩුවක් තියෙනවා නම් එයා ඒක මුලින්ම අඩුපාඩුව රිකවර් කරගන්න බලනෝ මිසක් වෙන ඒවාගෙනට එන්නේ නැහැ නේ. එතකොට අපි ආන්දරෝ කරන්න ඕනේ අඩුපාඩු සපුරව ගන්න වට වඩා සියත් ඇති වෙන්න තියෙන අවශ්‍යතාව උපරිම අඩු කරගන්න ජීවත් වෙන එක පුරුදු කරනවා නම් හරි. නෑ 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 ඒක නෙමෙයි. ඔය ඔතන මම ඔය උපමාව ගෙනාවේ දැන් මෙහෙම ගන්නකො දැන් අපි අවශ්‍යතා උපරිම අඩු කරලා අපිට එන්න තියෙන්නේ කොතනද? දැන් මේ අද තියෙන තත්ත්වයට හැටියට අපි ඇත්තම මිනිස්සු විදියට අවිල්ලා තියෙන්නේ මේ හරියටම අර මේ මහාන වෙච්ච ප්‍රතිපදාවක තමයි ඇත්තම මිනිස්සු ඉන්නේ හොඳට බැලුවොත් දැන්. ඔව් එහෙමයි. එතකොට දැන් මම අහන්නේ මේ අපිට තියෙන මේ මූලික අවශ්‍යතා වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්ද? නෑ ඒක අපිට අනිවාර්යෙන් ඕනේ. ඔන්න ඕක තමයි ඇත්තම පැවැත්ම කියන්නේ. එතනින් එහාට යන එක තමයි විනාශ කියන්නේ ලොකෝ. අල්ටිමේට් ට්‍රුත් කියන්නේ ඔන්න ඔතන ඇත්ත හරියට දකින්න එක. ඒ කියන්නේ දැන් හොඳට බලන්නකෝ දැන් අපි අපේ පැවැත්ම කියලා හිතන් හිටියේ මේ වෛරල් එක එන්න කලින් රස්සාවට යන එක, යාළුවොත් එක්ක කතා කර කර ඉන්න එක, චිත්‍රපටි බලන එක, නැත්නම් සින්දු කියන එක, පාක් එකේ යවිදින එක, ඉඳලා හිටලා පීට්සා එකක් කන එක, මැක්ඩොනල්ඩ්ස් යන එක ඕවනේ. දැන් ඔක තමයි අපේ පැවැත්ම කියලා අපි හිතන් හිටියේ. නමුත් දැන් තේරෙන්නේ නැද්ද? ඒවා මේ මූලික පැවැත්මේ බයි ප්‍රොඩක්ට් මිසක් මූලික පැවැත්ම කියන්නේ මේක මේ දැන් ඉන්න තත්ත්වේ. එතකොට දැන් මතකද ඒ කාලේ නිකන් අදහස බලන්න වැඩට යනකොට මේ දැන් මේ ජීවත් වෙන මොහොත ගැන අපිට කිසිම තර්කයක් නැහෙනේ. ඒක අපේ නිකම්ම ජීවිතේ වෙලා. ඔව්. එතකොට තේරෙනවද මේ මූලික කණ්ඩ බොණ්ඩ තියෙන ටික, කියන්නේ ආහාරය, නිවාසය, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් කියන එක තමයි ඇත්තම පැවැත්ම කියන්නේ. එතකොට අර අයියාහපු පොයින්ට් එකේ ලෝකය තුල ඇත්තම ප්‍රඥාවන්ත මිනිස්සෙක් සත්‍ය හොයනවා නම් අත්‍යවශ්‍ය දෙයට විතරයි ફોකස් වෙන්න ඕනේ ඇත්තම. වැඩක් නැති අපි කියන්නේ කුණු ගොඩවල් දා ගන්නවා කියන්නේ ඇත්තම මූලික ප්‍රශ්නේ පලා යෑම. පලා යනවා. මොකද යා පැවැත්ම කියන එකටවත් එන්නේ නැහැ දැන්. එයාට වෙන ආටෝ පාර නිකන් අපි කියන්නේ අපි අර කියා දින්න නිකන් සිඟිති ලෝකයක් මවාගෙන ඉන්නේ. අපේ ජීවිතය කියලා අපි හිතන් ඉන්නේ වාහන පදින එක, රස්සා කරන එක, ඔය කොහේ හරි පික්නික් යන එක ඔය වගේ සිද්ධියක් නේ දැන් මේ වසංගත එන්න කලින් අපේ ජීවිතය කියලා අපි අපිට දුකාව කියලා අපි හිතන් හිටියේ. දුක හෝ සතුට කියන එක එන්නේ ඔය වගේ ටිකක් අපි අර මේ දැන් තියෙන තත්ත්වෙට එහා ගියපු මේ තැනකින්නේ. නමුත් දැන් තේරෙනවද මෙතන ඇත්තටම මේ කණ්ඩ බොණ්ඩ ඉන්න හිටින්න ඇඳුම් පැළඳුම් ටිකක් නැත්නම් ලෙඩ රෝග වලට බෙහෙත් ටිකක් කියන මූලික අවශ්‍යතා සැපිරුණොත් තමයි මිනිස්සෙට ඊට එහා තැනකට යන්න පුළුවන් වෙන්නේ කියන එක. එතකොට තේරෙනවද මූලික පැවැත්ම තියෙන්නේ කොතනද කියන එක?
ඕ මම කියන්නේ අපේ ජීවිතය කියන එක පටන් ගන්නේ රස්සා කරන්න හදන එකෙන්වත් පීට්සා කන්න හදන එකෙන්වත් නෙමෙයි බඩගින්න නිවෙනවා කියන තැනින්ම තමයි පැවැත්ම පටන් ගන්න කියලා තේරෙනවා. එහෙමයි. ආ ඒක තමයි මං කිව්වේ දැන් අද වෙනකොට සියලු මිනිස්සුන්ට ඔය මූලික පැවැත්මට වෙන්න වෙලාවනේ දැන් බලෙන් හරි. එහෙමයි. එතකොට අර අර ඉන්දිකා එක වගේ දැන් අපිට කොච්චර අවශ්‍යතාව අපි සමනය කරගත්තත් මේ හතරෙන් පයින්ඩ බෑ නේද? ඕනනම් මෙහෙමයි අපිට මෙහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕනනම් ඇඳුම් පැළඳුම් වයින් කරන්න පුළුවන් කියමුකෝ. හරිද? ඉන්න හිටින්න ඇත්තම ගෙයක් ඕනෙත් නෑ කියමුකෝ. පාරේ හැටි වැඩලා ඉන්නවා කියමුකෝ. බෙහෙත් හේතුත් කමන්න නෑ කියමුකෝ. ඒකට කන බොන එකකින් අතර වෙන්න බෑනේ. වතුර ටිකක් හරි බොන්න වෙනවා නේද? ඒකට තේරෙනවද අපිට කොච්චර අවශ්‍යතාව අඩු කරත් අර අපේ පැවැත්ම පවත්තන ඒ අවශ්‍යතාවයට කාටවත් නිකන් හොල්ලන්නවත් බෑ කියලා ඒ අවශ්‍යතාවය. මඟ තේරෙනවද? ඒ කියන්නේ අපි මොන අවශ්‍යතා අඩු කරත් මේ ජීවිතයේ මූලික පැවැත්මට කෙනෙක්ට අතක්වත් තියන්න බෑ කියලා. තේරුණද? මොකක්ද තේරුණාද? මූලික පැවැත්මට අන්තිම ගැන හොම්නේ. ඒ කියන්නේ අපේ මේ සියලුම කෙරුම් කරන්ඩ අපිට මුලින්ම ජීවිතේ පවත්ව ගන්න ආහාර ටිකක් ලැබෙන්න ඉපැයි. ඒ පැවැත්ම අපි කොච්චර අපේ අවශ්‍යතා අඩු කළත් ඒ තියෙන අවශ්‍යතාවය නතර කරගන්න බෑ කියලා තේරෙනවා. ආහාර කියන එක අනිවාර්යෙන් අවශ්‍යතාවයක්. ඒක නැතුව බෑ කියන අදහස දෙන්න. ඔව් මම මේ උපමාව කියන්නේ උපමාවේ අදහස ගන්න. ඒ කියන්නේ දැන් අර අවශ්‍යතා, ඒ කියන්නේ අපි අපේ ජීවිතයේ අවශ්‍යතා අඩු කරගන්නවා කියන එක හොඳයි තමයි. ඒක තමයි වෙන්නත් ඕනේ. හැබැයි එතනදී අපේ මූලික පැවැත්ම කියන එකට පහරක් වදින්නේ නැහැ කවදාවත්. ඒ මූලික පැවැත්ම ස්ථාවර වෙලාම තමයි අපේ වැඩක් නැති අවශ්‍යතාව ටික තමයි අපි අඩු කරගන්න දන්නේ. තේරෙනවද මං කියන්නේ? ඒ කියන්නේ සල්ලි තියෙනකොට නිකන් නිකරුණේ මේ කණ්ඩ බොණ්ඩ ඇඳුම් පැළඳුම් වලට විඳන් කරපු මිනිස්සුන්ට සල්ලි අඩු වෙනකොට નિરાයාසයෙන්ම අවශ්‍යතාවය අඩු වෙනවනේ. හැබැයි බිලි වහ ගන්නවා කියන අවශ්‍යතාවය අඩු වෙන්නේ නැහනේ. ඒ කියන්නේ ආටෝප ඇඳුම් ගන්න එක අඩු වෙනවා. හැබැයි රෙද්දක් හරි අරගන්න වෙනවනේ. මං කියන එක පැහැදිලිද? ඔව් මෙතන තේරෙනවද දැන් මේ ප්‍රයෝරිටයිස් වෙන එකක් නෙමෙයි අත්‍තරම මේකේ වෙන්නේ අපේ මූලික පැවැත්මම එක එක ආකාරයෙන් විහිද ගන්න හදන්නේ අපි. ඒ කියන්නේ සර්වත්‍ර කුලකේ ඇතුලේ අපි දඟලන්නේ. ඒ කියන්නේ සරලව මෙහෙම ගන්නකෝ මිනිස්සයාට ජී පැවැත්ම කියන්නේ ආහාර කියන එක විතරක් ගන්න දෙන්න. එතකොට දැන් අපි ජීවිතේ මේ ලෝකේ ඉන්න හිඟන මනුස්සයගේ පටන් මේ ලෝකේ ඉන්න ලක්ෂපතිය දක්වා මිනිස්සු ඔය ආහාර කියන සර්වත්‍ර කුලකේ ඇතුලේ තියෙන දේවල් නේද තමන්ගේ මේ ජීවිතර ගන්නෙ. එතකොට තේරෙනවද මේ ලෝකේ නිකන් එක සතෙක්වත් ආහාර කියන පැවැත්මෙන් මිදිලා නැති බව. එහෙමයි. එතකොට තේරෙනවද අපි සමහරලාවට දුක අපිට දුක් වෙන්නේ අපි සතුටු වෙන්නේ මූලික ආහාරය කියන තැනට නෙමෙයි. ආහාරය කියන කුලකේ ඇතුලේ දේවල් වලින් තමයි අපි සපදුක ගන්නෙ. නමුත් අපි කවදාවත් ආහාරය කියන තැනට ගිහිල්ලා නැහැනේ. අර බේස් එකට ගිහිල්ලා නැහැ කියන දේනවා. ඒ කියන්නේ අපිට මොනව හම්බුණත් එකයි නඩපිරෙනවා නම් අපේ හම්බුන. සරලව මෙච්චරයි. ඒ කියන්නේ දැන් මේ විදිහට තව ටික කාලයක් ගියොත් දැන් හාලු තිඟ වෙලා එළවලු තිඟ වෙලා ඔක්කොම නැති වුණා කියමුකෝ. එතකොට ඉතින් ආයි මොකද්ද මේක පැණි රහයිද තිත්ත රහයිද කියලා නැහැ. තනකොළ ටිකක් හරි කනව තමයි. මොකද කොහොමවත් අර අර කියන වගේ බඩට අදාළ නැහැ වැටෙන්නේ මොනවද කියන එක. ඌට මොන හරි වැටෙන්න විතරයි ඕනේ යා පවත්ව ගන්නවා. පැහැදිලිද? ඒක අපේ පැවැත්ම කියන එක අර අපි හිතන් ඉන්නේ අත්‍තරම මවාගත්ත චිත්‍රයක් විතරයි. ඒ මූලික පැවැත්ම තමයි අත්‍තරම හම්බෙන්න ඕනේ කියන එක. එතකොට තමයි තේරෙන්නේ ඉතින් අපි ඇත්තම දුකයි කියවට අපි ඉන්නෙම සැපෙන් කියලා. මොකද අපි ඒව ගැන කිසිම නිකන් අර දසමකවත් අපිට ඒව අඩුපාඩුවක් නැහැ නේද? අන්නේක තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ කොහොමද දැන් මේ මොහොතේ සැපෙන් ඉන්නවා කියලා කියන්නේ? ඔව් මේ මොහොතේ දුක කියන්න බලන්න. දැන් මේ අර තියෙන ඉතින් කායික දුක් ටික තමයි තියෙන්නේ. ඒක නේද? කායික දුක් වලට ඉතින් මානසික ප්‍රතිකාර කළ වැඩක් නැහැ. මේ මානසික සැප කියන එක තේරෙන්නේ නැහැ.
ඒක තමයි මානසික සැප තේරෙනවා නම් හොඳයි ඉතින්. බුදුහාමුදුරුවෝ එන්න ඕනේ වගේ තැනකට තමයි ඉතින්. එන්නේ මේ කායික දුකයි කායික සැපයි තමයි එහෙම බලන් ගියාම දැන් දැන් ඉඳගෙන ඉන්නවා ඔන්න දැන් පස්ස විදිනවා ඉතින් ඒක කායික වේදනාව. ඔව් ඒකෙන්ම ගන්නකෝ මානසිකව දුකක් නිකන් දශම එකක්වත් පෙන්වන්න බෑ නේද අපිට? දැන් ඉතින් කියාගන්න බෑ. ඒකින් තමයි කියන්නේ ඒකින් තමයි කියන්නේ සැපෙන් ඉන්න කියලා. අන්නේ ඒක කොහොමද වහන්නවද කියන්නේ දැන් දුක කියාගන්න බෑ නම් සැපයි කියන්නේ. ඔව් ඉතින් ඒක තමයි මං කියන්නේ එහෙනම් දුකක් කියන්න කියලා. මොකද අරග කිව්වා කියලා ගන්න බෑනේ. දැන් අපේ හැමෝටම මෙහෙම හිතන්න අපි තුමු හරි පුද්ගලෙක් හරි මොකක් හරි එකක් ප්‍රශ්නයක් වුණාම දුකක් වෙනවනේ. එහෙමයි. ඒක මානසිකයිනේ. උදාහරණයක් කියනවනේ. අපි හිතමුකෝ දැන් මම සමිත හිතවත එක්ක මාක් හරි විශ්වාසයක් ඉඳ වැඩ කරලා ඉවරලා විශ්වාසයෙන් බ්‍රේක් වෙනවා. ඔව්. ඒ කියන්නේ ආරවුලකට වගේ මුල පිරෙනවා. ඔව් ආරවුල කියන්නේ ආරවුලක් මත මේ අපිට මේ මෙහෙම විශ්වාස කරලා කරලා ඉවරලා මෙයා මට මෙහෙම කරානි. ඔව්. කියලා මානසික දුක ඒක මානසික දුක. අන්න හරි. නෑ ඒක තමයි. එතනට එන්නම්. එතන මොනෝ හරි කරා කියන එකේ එතන උදාහරණ පොඩ්ඩක් ක්ලැරිෆයි කරන්න. ඒ කියන්නේ මොනෝගේ කරොද්ද? දැන් අපි හිතමු කවදාවත් දැන් මට ගෙදර හාල් නෑ. ඔව්. ඊටසේ දැන් මට එන්න කියනවා මම යනවා කිලෝමීටර් 40ක් විතර වගේ යනවා. ඔව්. එන්න කියලා ගිහින් එතෙන්ට ගිය පස්සේ එයා දෙන්නේ නැහැ මගේ හොඳ හොඳ හිතවතේ. ඔව් හරි. එතකොට ඒ වගේ. ඔවයි දැන් එතකොට බලන්න එතන හොඳට. දැන් අයියාට ওই වෙලාවේ තියෙන දුකෙන් නිදහස් කරන්ඩ මම හිත හදන එකෙන්ද හරියන්නේ නැත්නම් හාල් කොහොම හරි ලබා දෙන එකෙන්ද හරියන්නේ? හාල් හාල්. එතකොට එතන තියෙන්නේ මානසික දුකද කායික පැත්තරේ දුකද? ඒ කියන්නේ භෞතික දුකද? භෞතික දුකද? ඒක තමයි මානසික දුකක් කියන එක ගන්න බෑ නේද? හැබැයි අර එහෙම කරානේ කියලා එකක් ගත්තොත් ඒ තමයි එහෙම කරානේ කියන්නේ මොකක් කරානේද කියන එක? හාල් නේද? තියෙනවා කියලා නිකන් රැවට්ටුවා වගේ ළඟටම ඇවිද්දා. ඒ තමයි මොනවද තියෙනවා කියලාද? හාල්නේ. ඒක රැවට්ටුවේ නැත්තම් කිසිම ක්‍රෝධයක් නෑ නේද? ඔව්. ඒතකොට දැන් ඔය ක්‍රෝධය සමණය වෙන්න නම් කොහොම හරි හාල් දුන්න නම් හරිනේ. ඔව් එතකොට භෞතිකය නේද? ඒකයි. සමිලාගේ මේ පැත්තක් තියෙනවා කවුද? මොකක්ද නම? ඒබ්‍රහම් මැස්ලෝගේ තියරි එකක් තියෙනවා. ඔව් මේ මැස්ලෝගේ තියරියක් තියෙනවා සාරා self actualization ඊට පස්සේ ඔය හොමාර යන පිරමීඩ නේද? ඔව් ඒකේ බේස් එක තමයි අතරම් පැවැත්ම කියන්නේ. භෞතික අවස්ථාව මානසික අවස්ථාව කියලා මෙහෙමයි එතන මේ කවුද මාස්ලෝට අහුවෙන මානසික මේ කියන එක ඇත්තරම භෞතිකය හරහා එන එක. මෙන්ටලි ඇන් ෆිසිකලි කියලා සයන්ස් වලින් බෙදුවට බලන්නකො මෙන්ටලි කියලා එන එක පටන් ගන්නේ ෆිසිකලි නෙමෙයිද කියන එක. ඔව් අපිට උදාහරණයක් දෙන්න බැහැ සමින්දා. ඒ තමයි මේ සයන්ස් වල පෙන්වන්නේ මේ ලෝකය තුල හම්බ වෙන මානසික දුකක් කියලා එකක්. නමුත් ඇත්තම හොඳට බැලුවොත් ඇරේ ඒවට මානසික බෙහෙත් කරලා හරියන්නේ නැහැ භෞතිකේම තමයි එන්නේ අන්තිමට. ඕක කියන්නේ? ඕක කියන්නේ? ඔව් ඒ නැස්ලෝස් හයරාකී තියරි එකේ ඒ කියන්නේ භෞතිකව මිනිස්සේ ඉහළට යන්න පුළුවන් උපරිම තත්ත්වය ගැන ඒතර කතා කරනවා. කතා කරන්නේ ඔව්. නැතුව මේ මානසික පැත්තවල නෙමෙයි එතන මනසේ කියන්නේ මනස සතුරු වෙනවා කියලා ඒගොල්ලෝ පෙන්වන්නේ භෞතික පැත්තවල. ඔව් භෞතික පැත්තවල ඒතර කතා කරන්නේ මොකද අපි හිතමු ශාමන් කෙනෙක් ගත්තොත් එයා ගන්න තියෙන උපරිම දේවල් ලබා ගත්තට පස්සේ එතනින් එහාට යන්න බෑ. ඔව් හැබැයි එතන කියන්නේ දැන් අර ඕකේ මෙහෙම එකක් තියෙනවා දැන් ඇත්තටම මම ඒක මම 100%ක්ම පිළිගන්නේ නැහැ ඒක එහෙම වෙනවමයි කියන එක දැන් 100%ක් ඔය භෞතිකය සපිරුනොත් එහෙම වෙන්නේ නැහැ ඒක එකක් භෞතිකයෙන් සපිරෙන්න බෑ අනිවාර්යෙන් ඌණ ඒ කියන්නේ ඌණතාවයක් එනවා හැබැයි එතන කියන්නේ එයාට අවශ්‍ය වටපරිසරය හරියට පැවතුනොත් එයාට දැන් ඒ වෑනුත් සන්තුෂ්ත වෙන්න බෑ කියලා හරියට නූනට ඒ කියන්නේ එයාට වැටහුනොත් ඒ කියන්නේ මේ මොනවා එකතු කරත් බෑ කියලා ඒකම පාලමක් වෙනවා කියනවා ස්පිරිචුවලි එයාගේ ජීවිතේ හැඩගැහෙන්න. තේරුණාද? ඔය පිරමීඩේ වාසියකුත් තියෙනවා. හැබැයි මෙහෙමයි. මේ හැම එකම වෙන්න මට හිතෙන්නේ කොහොමත් මේ මිනිස්සයාට අර මේ සතුට කියන එක හොයන මානසිකත්වයක් තියෙනුනේ. සතුට හොයනවා කියන්නේ දැන් ඕන කෙනෙක් අපි ඕන දෙයක් කරන්නේ සතුට ලබා ගන්නනේ. හැබැයි එයාට දැන් එයාට තේරුණොත් මේ ජීවිතේ මොනවා කළා සතුට ලැබෙන්නේ නැහැ කියලා එයාට පොඩි අපි කියන්නේ පොඩි ට්‍රිගර් එකක් වෙන්න පුළුවන් මේ භෞතිකෙන් ඕක සන්තුෂ්ත කරන්න බැරි බවට. ඒක පොඩි ඇත්තට මේක පොඩි නෙමෙයි ඒක ලොකු එයාට ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් මේ
අපි කියන්නේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන්න. ඒ වාසිය තියෙනවා. ඔව් අන්තිමට ඒ පැත්තට තමයි නැඹුරු වෙන්න තියෙන්නේ. ඔව්. හැබැයි ඒකත් නැඹුරු වෙන්නේ මෙහෙමයි හොඳයි. දැන් ඒකත් නැඹුරු වෙන්නේ යාට ඒ අවශ්‍යතාවය තිබ්බොත්. මොකද ඔය පෙන්වන්නේ බුදුහාඳුරෝ එක තැනක පෙන්නනවා මහා මන්ද ධාතු කියලා රජතුමේ කතාවක්. එතන මට මතක හැටියටද බුදුහාඳුරෝ තමයි එක කාලෙක මන්ද ධාතු දේව ඉපදෙන්නේ. ඒකේ ඒ මන්ද ධාතු රජතුමාට කොච්චර මේ පිනක් තිබ්බද කියනවා නම් මේ සම්පූර්ණ මේ පෘථුවි රාජධානියට පෘථුවි රාජ්‍යයට හොඳ රජතුමා වෙන්න පුළුවන්. ඊටසේ එහෙම කාලයක් රජ කරනකොට මේ මනුස්ස ඇඟෙන් චාතුරු මහරජක දිව්‍යතලයේ රජ කරන්න හම්බෙනවා. ඊට පස්සේ තුසිතේ හම්බෙනවා. ඔය විදිහට මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ මේ රාජධානියටම රජ කරන්න පුළුවන් වෙනවා. අන්තිමට කොහොම හරි ඔය ඒ පින පිරිහිලා ආයි මනුස්ස තලයට වැටෙනවලු. එතනදී මන්දදාර රතුමා කියනවා කියන්නේ ලෝකෙ මිනිසුන්ට මේ මේ ලෝකෙ කොච්චර කාමයෙන් තමන්ට කාමය ලැබුණත් මේ හිත කියන එක කාමෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ කියලාලු. බුදුහාමුදුරේ එක පෙන්නලා කියනවා රන්කාසි මුළු ඒ කියන්නේ මුළු ජීවිත ඒ කියන්නේ රන්කාසි වලින් වැහුණත් මිනිස්සුන්ව මේ ආසාව අඩු වෙන්නේ නැහැ කියන එක. කෙරවලක් නැහැ. කෙරවලක් නැහැ. මීට වඩා තව එකක් තිබ්බනම් හොඳයි කියලාලු. يعني ඒ කියන්නේ ඒ හරියට මේ වගේ තමන්ගේ ඔඩොක්කුවේ තියෙන මේ රන්කාසි ටික ගැන නෙමේ ලෝභකම එන්නේ. තව ඉස්සරහා වැටලා තියෙන එක ගැන. ඒකයි දැන් ওই භෞතිකයෙන් කවදාවත් භෞතිකයේ සන්තුෂ්ට වුණා කියන එකෙන් එහෙම හිතන්න බෑ ආධ්‍යාත්මයට එනවා කියන එකම. මොකද යාගේ මනස තුල තියෙන්න ඕනේ ඇත්තටම යාගේ يعني ඇත්තටම මම සතුට තමයි හොයන්නේ කියන චින්තනය තිබ්බොත් හරි. තේරෙනවද? සතුට හොයන එක ඇත්තටම කියනන් හරි සැප හොයන්න ගියයින් පස්සේ තමයි ප්‍රශ්න වෙන්නේ. ඔව් මට හිතෙන්නේ ඒක හොඳයි කියන එක. ඒ කියන්නේ අපි කියන්නේ ඔකට තමයි ඇත්තටම හොඳම දේනේ සත්‍ය හොයනවා කියන එක. ඒ කියන්නේ දැන් යාට තේරුනොත් මේ එකකින්වත් ඇත්තක් හම්බෙලා නැහැ මුලාවක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතන් ඉන්න සතුට ලැබෙන්නේ නැහැ මුලා වෙලා තියෙන්නේ කියලා. ඒ චින්තනය ප්‍රබලයි නම් එයා සතුට කියන එක හොයන්නේ අර කාමයේ පැත්තෙන් නෙමෙයි. ඔව් දැන් සමහරවිට දැන් සත්‍ය කියන එක ගැලපෙනවා. එතන මොකද සතුටවත් දුකවත් අපි මානසිකව ඉඳලා නැහැනේ ওই ජීවිතේ දැක්කට. ඒක තමයි. මම අර සතුට කියලා ඒකේ අදහස් කරේ දැන් අර අපිට අපි සාමාන්‍ය ජීවිතේ ඕන වැඩක් කරන්නේ සතුට වෙනුවෙන්නේ. ඒකේ කෙලවරම තමයි ඇත්තම සත්‍ය කියන්නේ. ඔව් ඒක නම් ඇත්ත තමයි. ඉතින් ඒක තමයි ඉතින්. ඒක පොඩ්ඩක් ඉතින් අර හොඳට හිතනකොට තමයි තේරෙන්නේ අපි දැන් ඇත්තම දුක කියලා කියන්නේ අර බල්ලෝ බලුන්ට බලලුන්ටත් තියෙන දුකම තමයි නේද කියන කන්දේවල. දැන් අපිට මොන හරි ප්‍රශ්නයක් ආවම අපිට ගොඩක් දින වාදනේ ඉතින් මේක අමතක කරන්න එක්ක පොඩ්ඩක් භාවනා කරන්න ඔය මොන කරන්නේ ආයිමත් අර භෞතිකයේ දෙන ටීට්මන්ට්ස් කරා නෑ ඒකයි ඒක සාධාරණයි මට හිතෙනවා මොකද දැන් ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගිහාම ඒ දොස්තරගේ පළපුරුද්ද අනුව එයාට සමහරවිට වන් ෂොට් දෙන්න පුළුවන් ඇති බෙහෙත. නමුත් එයා ගානට කඩකට දෙන්නේ ඒකෙන් අපිට දොස්තරගේ එතන යා දුන්න එකේ වැරද්දක් කියන්න බෑ. මොකද එයා අපිට නුවණක් තියෙන හින්දා එහෙම කියන්නේ සමහරවිට. ඔව් මොකද අර අපි කියන්නේ දැන් කුලප්පු වෙච්ච හරකට එක සැරේ මේ නවත්තන්න විදිහක් නෑ. එහෙම වුණොත් එහෙම නවත්තන්න යන මනුස්සයන්වත් මරනවනේ. ඒතර මුලින්ම කරන්න ඕනේ අර එයා දුවන සීමාව අඩු කරන්න වැටක් හදන එක හොඳට. එතකොට එයා දුවනවා තමයි හැබැයි අච්චර කැලේ පයින්න බෑ වැටෙන් සීමා වෙනවා. ඊට පස්සේ වැට ටික ටික ලං කරාට පස්සේ එයා නිකම්ම කූල් ඩවුන් වෙනවා. ඊට පස්සේ වැට අයින් කරත් ආයි දුවන්නේ නෑ. නෑ එතන සාල්නා සත්තකම අපිට ඇත්තටම මෙච්චර කාල මෙතුවක් කල් අපි ජනමි නීතිය නෑනේ අපි මේ මනකට වෙන සැපක් කියලා මේක මේ වගේමයි වෙන්නේ ඇත්තටම මානසික සුවයක් නෙමෙයි. ඔව් එතන අර පංචකාමයේ ඕකට තමයි අත්‍තරම මේ කාමසුකලිකාණ යෝගය කියන්නේ. එතකොට හාමුදුරනේ කෙරවල ඇවිත්ලා මානසිකව ඔව් නෑ ඒක තමයි. මානසික සතුට කියන එක කියන්නේ මනස මානසික සතුට ලැබෙන තනක් කියලා ගන්න බෑ කියලා වර මොකද ඒක මෙහෙමයි දැන් ওই වචනවල අර්ථ දෙකක් තියෙනවා අත්‍තරම. ඒ කියන්නේ අත්‍තරම මේකේ යම් දවසක සතුට කියන එක හම්බ වෙන්න ඕනේ ලෝකය තුලින් නෙමෙයි ලෝකය තුලින් සතුට හම්බ වෙනවා නම් එයා බොහෝ දුරට ඉන්නේ භෞතිකයේ මුල් වෙලා. තේරුණාද? ඇත්තම මෙතන ඇත්තම සතුට කියලා කියන්නේ මනසත් ඉක්මවන සතුටක්. මොකද හොඳට බැලුවොත් ඔයාලට තේරෙයි දැන් මේ ලෝකේ අපිට මේ
මනස කියන එක ඇවිල්ලා තිනේ හොඳට බලන්නකෝ මේ පංචකාමයෙන් තෘප්තිය ලබන්න නෙමෙයිද කියන එක. එරිමයි. ඒකට තියෙනවද ඇත්තටම මානසිකවත් සතුටක් ගන්න බැරි බව? මම මේ කියන්නේ හැංගීම් බලන්න වචනේ. ඉතින් අපි අද මානසික සතුට කියලා භුක්ති විඳින්නෙත් කාමයට යන සතුට මිසක ඇත්තම හිත කියන එක තුල අපිට සතුටක් හම්බෙලා නැහැ නේ ওই රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ඇරෙන්න. තේරෙනවද මං කියන්නේ? එහෙමයි. එතකොට තේරෙනවද හිත පැවතුනොත් එයා සතුට ලබන්නේ මොයි පංචකාමේ? මං අන්නේ අර්ථය දිහා තමයි කිව්වේ හිත කියන එකනොත් මිදුනොත් තමයි ඇත්තම සතුට කියන එක හම්බෙන්නේ. ඔව් පංචකාමයේ කියද්දි يعني මානසිකව ඒ මනසෙනුත් මිදෙන්න ඕනේ. මොකද පංචකාමයේ භුක්ති විඳින්න නම් හිත පවතින්න බෑ අපිට. ඒ වගේ අදහසක්. ඒක තේරෙනවද? අන්න ඒ වගේ එකක්. හම්බෙන්න දැන් අපි මේ ඉන්න කොහොතේ අපි පාලනය වෙලා ඉන්නේ මේ වයස් එකක් ඉඳන්නේ. නමුත් මොකද පාලනය වෙලා ඉන්නේ? පාරණ වෙලා ඉන්නේ මේ වෛරස් එකකින්ද නැත්නම් ආ ඔව් වෛරස් එකකින්ද ඉදරකට වෙලා ඉන්නේ ඔව් ඔව් නමුත් මේක ලිහිල් ගුණ දවසර නැවත අපි මේ පංචකාමයේ නැවත වැලියු ඇඩ් කරගන්නවා දැන් අපි දැන් අද කන විදිහ නෙමෙයි ආපහු රිලීස් වුණාට පස්සේ ආපහු ඒකේ වටිනාකම ඇඩ් කරගන්නවා අනිවාර්යයෙන් ඒක කරගන්නවා ඉතින් මම හිතන්නේ ඇඳුම් පළඳුම් වලට ඒ කියන්නේ මූලික අවශ්‍යතාවය යනොත් දැන් අපි අද අඳින විදිහ නෙමෙයි මං හිතන්නේ මේක රිලීස් කරලා පස්සේ අපහු හදින්නේ අනිවාර්යයෙන් එතකොට අපෝ මේ අරගලේ අපි නැවත යෙදෙනවා ඔව් ඕකට තමයි කියන්නේ මිනිස්යාගේ හිත ස්වභාවිකවම ප්‍රවණතාවය තුළ තියෙන්නේ කාමයේ ආස්වාදයේ විඳින්නමයි ඉතින් මම කියන්නේ ආයි මේ තියෙන එක සමණය වෙන්න දෙයක් නැහැ මේ විදිහට තව අවුරුද්දක් තිබ්බොත් අයියලා හිතන්නේ මිනිස්සු පාරට බහින්න ක්‍රමයක් හොයාගන්න එකක් නැහැ කියලා අනිවාර්යෙන් හොයා ගන්නවා. අපි හිතමුකෝ ලෝකේ ඉතුරු වෙන්නේ අන්තිමට පරිප්පු විතරයි කියලා. ඕකෙන් එක එක නානා ප්‍රකාර කෑම හදන්න ඉගෙන ගන්න එක නැහැ කියලා හිතෙන්නේ. ඕනේ හැම වෙලේම ඇඩ්ජස්ට් වෙනවා. අනිවාර්යෙන්. ඒක තමයි පැවැත්ම කියන්නේ. ඒකයි හරියට වසංගතයක් මනුස්සයෙක්ට තේරෙනොත් ඒක නවතිනවා ජීවිතේ. වැඩේ දින්නේ මේ වසංගතය පවා පැවැත්මටම නෙමෙයිද රුකුලක් දීලා තියන්නේ අද. මම කියන්නේ මෙච්චර නිකන් බලන්නකෝ දැන්. දැන් රස්සාවට යන්නේකේ දුක හරි නැහැ කියලා වසංගතය ප්‍රශංසා වෙනව නේද අද? ඒක තේරෙනවද මේ ලෝකයේ තියෙන ඕනම දෙයකින් අපි අර අපිට අපේ පැවැත්ම ස්ථාවර කරගන්න මොන හරි පැත්තකින් බලනවා කියන එක. ඒ මම කියන්නේ මේ වසංගතය ආයි ලෝකෙන් තුරන් වෙන්න ඕනේ මේ වසංගතේ පැවතුනොත් මිනිස්සු ගානට හැඩගැහෙනවා. දැන් අපේ හඳුනන දැන් මෙහෙමයි දැන් අපි දැන් මේක පටන් ගත්තාම අපි දැන් කොහොමද ඔය තරගේ දුවන්න ඕනේ හැම හොයා ගන්න හැරි ඔව් ඔව් එතකොට හඳුනන ඒ විදිහට සමහර දේවල් මේටේට් කරද්දී කියන ඒක දැන් බැලදුම් ගම්න බිමන යාළුවෝ හැම දෙයක්ම ඔව් එතකොට දැන් අපි දැන් ඇඳුම පළඳුම වුණත් ඒක අපි එතකොට කොහොමද ඒක අපි ඒක මේටේන් කරගන්න ඕනේ නැත්තම් දැන් මේ දැන් සාමාන්‍යයෙන් දැන් මම අතරම ඔය කලෙක්ෂන් වලට කැමති ඉඳ සුදු ෂර්ට් එකයි කළු කලි තමයි තමයි අඳින්නේ. ඔව්. එතකොට අර ඒ තියෙන මේවයි කඩේ ඒ වගේ අනිත් ඒවාත් එහෙම කන්ට්‍රෝල් කරගන්නවා නම් ඒක කොහොමද කරගන්නේ? මෙහෙම ගන්නකෝ දැන් මම කැමති කියන්නකෝ ෆුල් කිට් එක ඇඳගෙන රසාවට යන්න. ඒ කියන්නේ ටයි කෝඩ් දාලා. හරිද? එහෙම. එතකොට ඔය මම අඳින ටයි කෝඩ් එක වගේම තමයි අයියාට සුදු කලි සමයි කළු මේ සුදු මේ කළු කලි සමයි සුදු ෂර්ට් එකයි කියන්නේ ඒ වගේම තමයි. ඔය ඔතන අපි සංසන්දනය කරගන්නේ අපේ අවශ්‍යතා අඩුයි කියලා වෙන දෙයක් එක්කනේ. මම කියන්නේ තමන්ගේ ජීවිතේ විතරක් බැලුවොත් තේරෙන්නේ නැද්ද තමන්ට ඕන උපරිම සන්තෘප්තිය ලැබෙන ටික තමයි තමන්ගේ ජීවිතය කියන එක. තේරෙනවද මං කියන එක? ඒතර ඇත්තම හොඳට බැලුවොත් තේරෙයි අපි කොහෙවත් කන්ට්‍රෝල් කරලා නැහැ අපේ ඒවා. මේ දැන් සරලව මේක බලන්න පොඩි ළමේට අපි හිතමු කැරපොත් එක්ක අහු වෙලා කැරපොත්තව කනවා කියලා. එයාට ජීවිතේ මේ ලෝකේ මහරජතුමා කන මේ දහවල් භෝජනෙ වගේ තමයි පොඩි කාට ඒ මොහොත ජීවිතේ. ඔව්. يعني මේකේ මම මේ කියන එකේ ගැඹුර බලන්න ඕනේ මේ සමාජ පැත්තෙන් බලන්න එපා මේක සම්පූර්ණ විකෘති එහෙම උනොත්. හොඳට තේරෙයි පැවැත්ම කියන එක තුල අපි හැමෝම එකම විදිහට ඉන්නේ. ඒක මේ ගලපන විදිහ තමයි වෙනස්. ඔව් අපි ඒක ගලපගන්නේ අයියේ සමාජයත් එක්ක අරගෙන කම්පැරිසන් එකකින්.
එනේ සාපේක්ෂ කරලා තමයි අපි හිතන්නේ අපි දැන් අරගලන්ට වඩා අල්පේච්චයි කියලා. එහෙමයි. ඇත්තම තමන්ට සාපේක්ෂව කවුරුත් අල්පේච්ච නැහැ. අල්පේච්ච වෙනවා නම් මොකෝ දන්නවද වෙන්න ඕනේ? ඔය මූලික අවශ්‍යතාවලුත් හිත මිදෙන්න ඕනේ. අල්පේච්චයි නම් හරියටම. හැබැයි එහෙම කවුරුත් හිත මුදවලා නැහැ නේ ඔය අල්පේච්චයි කියලා අපි කොහොම කතා කරා? ඒකයි අර කියන්නේ ඔය රහතුන් වහන්සේලාගේ ස්වභාවය ලැබෙන දේ පමණක් වළඳනවා කියදි බානකො අල්පේච්ච බව. එහෙමයි. අපි ලැබෙන දේ වළඳන එකක නෙමෙයි නින්නේ. අපි හොයාගෙන කණේ එකක නින්නේ. එහෙමයි. එතන තමයි ලොකුම මහා, ඒ කියන්නේ මහා ઈચ્છාව, මහා ઈચ્છතාව දින උතන. තේරෙනවද? එහෙමයි. ඒ කියන්නේ අර අයියා කියපේකොට මට මෙහෙම යෝජනාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඇත්තටම ඉන්ෆ්ලුවන්ස් වෙන්නේ අපේ වටපිටාවේ සමාජය අනුවනේ අපි දන්න විදිහට. එතකොට දැන් අපි අර හුඟක් ඒ කියන්නේ තරඟකාරී, ආටෝපකාරී, මායාකාරී, අපි කියන්නේ නිකන් පිස්සු විකාරෙන් නටන මිනිස්සු ගොඩේ හිටියොත් අපිට ටික කාලයක් යනකොට තේරෙනවා අපි ඉන්න තත්ත්වය ටිකක් හොඳ නෑ වගේ. අර මිනිස්සු වගේ හැඩ ගැහෙන්න ඕනේ කියලා අපි යනවා. අපි මෝඩයි නා. කොහොමත් සමාජ තුල හැමදාම ප්‍රවණතාවයේ තියෙන්නේ පුළුවන් තරම් ගොඩ ගහ ගන්න පැත්තරනේ. එතකොට ඒක තුල කිඳා බහලා ඉන්න ඕන මිනිස්සේ ටික කාලයක් යනකොට ඒ රැල්ලට අහු වෙනවා. එනිකම් බලන්න මේක දැන් ඔෆිස් එකක් ඇතුළේ හිටියොත් අනිත් යාළුවෝ 10 දෙනාම ඒ උන්ගේ තියෙන වාහන ගැන කතා කරනකොට මට වාහනයක් නැත්තම් මම නිකම්ම මොකද කරන්නේ? එක්කෝ ඒ ගෑන් එකෙන් අයින් වෙන්න උත්සාහ කරනවා. නැත්තම් ඒ ගෑන් එකට එකතු වෙන්න පුළුවන් විදිහට ලෝන් එකක් ගහලා හරි කාර් එකක් ගන්නවා. ඒ කියන්නේ දැන් එයාගේ අවශ්‍යතාවය නැත්තම් ජීවත් වීම පිණිස නම් රස්සාව කරන්නේ යාට ලොකු ඉෂුව එකක් නැහැ ඔය වගේ තැන්වල. හැබැයි රස්සාව අන්නරි රස්සාව වෙනුවෙන් කෙනෙක් ජීවිතේ ජීවත් වුණොත් නම් අනිවාර්යයෙන්ම අර විදිහට කරන්න වෙනවා. ඒ දේ අර මම අයට කියන්න ගියේ හැමතිස්සෙම ඉතින් සමාජය කියන්නේ කොහොමත් මේ ලෝකේ තියෙන ඒවත් එක්ක හැපි තව දේවල් ලං කර කර තව අවශ්‍යතා නිර්මාණය කර කර සෑහෙන සංකීර්ණ පැතර යන තැනක් තමයි ලෝකය කියන්නේ. එතනදී තමන් වීරයක් අරගෙන තමන්ට අත්‍යවශ්‍යම දේවල් වලට විතරක් මනස යොමු කරලා ඉතුරු විවේකය තමන්ගේ සතුට හොයා ගැනීම නැත්තම් නිදහස හොයා ගැනීම නැත්තම් සත්‍ය ගවේෂණයට දාන්න ඕනේ. ඒක තමයි ඇත්තම ඒකේ ලොකු ඩෙවලොප්මන්ට් එකක් තමයි අර කියන්නේ ගිහිගේ සම්පූර්ණයෙන්ම අයින් කරලා කැලවල් වලට යනවා, තවුස් දමට යනවා කියලා එහෙම කියන්නේ. ඒකෙම හොඳම ඩෙවලොප්මන්ට් එක. ඒකටම යන්න ඕනේ කියලා මම කියනවා නෙමෙයි. මම කියන්නේ ඒක තමයි කෙරවල මේ යනවනම් යන්න තියෙන. නමුත් අපි සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙන්න මූලික අවශ්‍යතා වෙනුවෙන් විතරක් අපි ජීවිතේ ගත්තොත් අපි අද කරන බොහෝ කාර්යබහුලකම් ටිකක් අඩු වෙනවා. එහෙමයි. ඔය මට එක සරා මතකයි එක ඉන්ටර්වයුව එකක් කියනවා දැන් එයාගෙන් අහනවා මේ නිවේදකයා මේ ඔබතුමා මරණ ගේකට යන්නෙත් නෑ, මළ ගේකට මේ මගුල් ගේකට යන්නෙත් නෑ. ඇයි එහෙම යන්නේ නැත්තේ කියලා. එයා එතනදී කියන අදහස මම කියන්නේ දැන් මේක මේ ඕදාරික ගන්න එපා. ඒකේ අදහස තමයි වටින්නේ. එයා එතන කියන්නේ දැන් මම මළ ගේකට ගියා කියලා මට එතන කරන්න දෙයක් මට හම්බෙන්නේ නැහැ. කියන්නේ මට කරන්න දෙයක් කියලා නැහැ. මට කරන්න පුළුවන් දේ තමයි ඒගොල්ලන්ට කීයක් හරි දීලා එන එක. නැත්තම් මොන හරි උදව්වක් කරන් මුදලයක් දෙන එක. මම ඉතින් ඒක gederindan කරනවා කියලා එයා කියන්නේ. පැහැදද? දැන් මම කියන්නේ මෙහෙමයි. ඒක එයාගේ තියෙන personality එක. ඒකේ තියෙන අදහස ගන්න. නැතුව දැන් අද ඉඳන් මලගෙවල් වල යන්නේ නැහැ කියන එක නෙමෙයි කී අදහස හොඳේ. එතනද? එතන අවශ්‍යතාවය වෙනුවෙන් විතරක් තමන්ගේ ජීවිතය හදාගන්න කියන එකයි එතන ගන්න ඕන අදහස. ඒක කරන්න ඕනේ මේකයි. ඒ අර මූලික අවශ්‍යතා සපුර ගනිමින් ජීවත් වෙනවා කියන එකට නෙමෙයි එහෙම වෙන්න ඕනේ. මොකද දැන් අද අපිට තියෙන කාර්යබහුලකම මත ඇත්තම අපේ නිදහසක් හොයාගන්නවත් වෙලාවක් නැහැ නේ. ලෝකයේ ඇත්තවත් හොයාගන්න වෙලාවක් නැතුව ලෝකය ගැන හොයන්නවත් අපිට කවදාවත් වෙලාවක් හම්බෙලා නැහැ නේද? એટલે අපි ජීවත් අපේ හඳුරන කාර්යබහුලයි කියන්නේ අපි ජීවිතෙන්ද සල්ලි හම්බ කරන ජොබ් එක නෙමෙයි. ඊට අමතරව අපි කරන වැඩක් නැති ආටෝප ටික. වැඩක් නැති ආටෝප ටික. අර මම කියන්නේ අර විකෘති ආසා ටික නිකන් තේරුම්ම නැති ඒවා. අන්න ඒ ටික මැඩපවත්ත ගත්තොත් ඇත්තටම යාට ලොකු මේ වෙලාවක් ලැබෙනවා. අර මම නිකන් සරලව නිකන් ප්‍රැක්ටිකලි කියනවා නම් තමන් කන බත් පත හරි නිදහසෙ කන්න. නැත්තම් අපි අර වෙන දේවල් වලට හිත යවනවා කියන්නේ බත් කන ගමන් කල්පනා කරන්නේ කොත්තුව කන්න තිබුණා හොඳයි කියලා. ඒතර දිනවද තමන් බත් ටික කන්නෙත් නැහැ. අර හිතන කොත්තුව ලැබෙන්නෙත් නැහැ. ඒතර දිනවද අර යකාගේ කම්මල වගේ ජීවිතයක ඉන්නේ කියලා හැමුණා. තේරෙනවා මං කියන එක? එහෙමයි. ඒ හින්දා ඉතින් මම කියන්නේ මිනිස්සෙක් විදිහට හොඳට බලන්න ඉතින්
අපි මනුස්සයෙක් වෙලා ඉපදෙන්නේ සාමාන්‍ය කට්ටියට වඩා මනස උසස් නිසානේ. ඉතින් මනුස්සයා නිරන්තරයෙන්ම එයාට මොටිව් එක තියෙන්නේ සතුට හොයාගන්නවා කියන එකනේ. ඒ කියන්නේ ඉන්නවට මේ දුකට වඩා සැපක් හම්බෙනවා කියන එකෙන් තමයි ඕන දෙයකට අත ගහන්නේ. අර හොඳට බලන්න, ඒ කියන්නේ මම කියන්නේ අලුතෙන් ආයි සතුට හොයනවා කියලා භෞතිකයට යන්න දෙයක් නැහැ. එනේ මෙච්චර කාල ජීවත් වෙච්ච ජීවිතේ පොඩ්ඩක් පැත්තට වෙලා විවේකීව හිතලා බලන්න, පොඩි කාලේ ඉඳන් කරපු හැම එකෙන්ම තමන් හිතපු සතුට හෝ සැනසුම හෝ නිදහස හෝ ලැබුණද නැත්නම් හැමතිස්සෙම උනේ ඊළඟ එක කරාම ඒ සතුට ලැබෙයි කියලා හිතාගෙන ඉස්සරහට පැනනද කියන එක. ඒක තමයි. දැන් එතකොට එතනින් අපිට අත්දැකීමක් ගන්න බැයිද? එහෙනම් මේ අපි ලෝකයේ පැත්තෙන් මොනව කළත් ඕකම තමයි කෙරවර කියන එක. තේරෙනවද මං කියන එක? කෙරවලක් ඇති කෙරවල. අන්න ඒකයි. ඒ කියන්නේ මේ ලෝකයේ තුල සතුට කියලා කොහොම හෙව්වත් මැරෙන මොහොතේ පවා සතුට හම්බෙන්නේ මැරුණාට පස්සේ කියන චින්තනයෙන් අපිට ඉන්න වෙන්නේ අන්තිමට. ඉතින් අන්තිමට අවසාන හුස්ම පවා හෙලන්නේ පූර්ණ තෘප්තියෙන් නෙමෙයි කියන එක වටහා ගන්න පුළුවන් මං හිතන්නේ පොඩ්ඩක් කල්පනා කරලා. එහෙමනම් එයාට අදහසක් එනවා, එහෙනම් පංචකාමය කියන එකට එහා ගියපු සතුටක් හොයන්න පුළුවන්ද කියන එක. අන්න ඒ නුවණාවම එයා හොයනවා, අපි මෙච්චර දඟලලත් සතුට ලැබෙන්නේ නැත්තම් මේ ලෝකේ කවුරු හරි ඉන්නවද මේක ඉක්මොල සතුට ලැබපු කියලා. ඔන්න ඔය විදිහට තමයි එයා ඇත්තම දර්ශනයකට එන්නේ. ඇත්තම මට නම් හිතෙන්නේ එදාට තමයි කවුරු හරි කෙනෙක් ඇත්තම ආගමක් කියන එක හොයාගන්නේ කියන එක. තේරෙනවද? එහෙමයි. මට හිතෙන්නේ ඉතින් මේ හම්බෙලා තියෙන කාලේ ඇත්තම මේකට සෑහෙන ලොකු පිටුවහලක් හරියට කෙනෙක් බලනවා. ඔව් එහෙම. මේ කාලේ අපි ඉන්න විදියට ප්‍රැක්ටිස් කරලා ඉඳලා ඒක ඒ විදිහටම කරගෙන යන පුරුදු ගන්න සමහරලාට අපිට එහෙමයි. මම මෙතන හැබැයි කියන්නේ මේකයි, ඒ ඉතුරු වෙන කාලයත් ටික කාලයක් යනකොට එයාට තව වැඩකට දාන්නව තමයි හිත ගේන්නේ. මම කියන්නේ එතනට කොටු වෙන්න එපා. එහෙම කොටු වුණා කියන්නේ ආයිතින් සාමාන්‍ය ලෝකෙටම වගේ තමයි ඉතින්. නෑ, ඇත්තට අපි කොච්චර මේ අනවශ්‍යට කරලා තියෙනවද කියලා තේරෙනවා මේ හිටපු දවස් තියෙන. ඒක තමයි. ඇත්තම අත්‍යවශ්‍ය වැඩ ටික කොච්චර කාර්ය බහුල වුණත් වෙලා තියෙනවා. ඒකම තමයි තාමත් වෙන්නේ, අනාගතයටත් වෙන්නේ ওই ටිකම තමයි. තේනවද? අපිට මොනවද කියන්නේ, අපිට අත්‍යවශ්‍ය දේවල් තිබ්බා නම් ඒක අපිට මිස් වෙලා නැහැ. අපි ඒක කාර්ය බහුලයි කියපු කාලෙත් කරලා තිනවා. කාර්ය බහුල නැතිව දැන් විවේකයෙන් ඉන්නවා කියන කොටත් අර මූලික ටික හැමම කරනවා. එතකොට තේනවද, වැඩිපුරම කැමැත්ත ආසාව තියෙන්නේ අර වැඩි ටිකට නෙමෙයි ওই මුල් ටිකට කියන එක. එතකොට අපි හොයනවා නම් හොයන්න ඕනේ ඉතුරු ටික නෙමෙයි මේ ওই මුල්ම ටික කියන එක තේරෙනවද? එතන. අන්න එහෙම තමයි තමන්ගේ ඇතුළට යන්න ඕනේ කියන්නේ. ඉතුරු ටික නැතුණා කියලා අපිට හානියක් නැහැ. හානියක් නැහැ. එතකොට තේරෙනව නේද? ඔය ඕක අපි දැන් ඉන්න ටික තමයි අපේ සේෆ් ඒරියා එක. ඕකම තමයි ප්‍රශ්න කරන්න ඕන තැනත්. එතකොට නිකම් බානකොයි නිකම් මම කියන්නේ දැන් ආයි ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන්න දෙයක් නැහැ. එතකොට කාත් එකවත් ගහමරා ගන්න තරහා වෙන්න නිකම් වැඩක් නැති අපි කියන්නේ නිකම් ඔය තේරුමක් නැති ආටෝප කියෝ කියෝ ඉන්න විකාර කියෝ කියෝ ඉන්න මිනිස්සුන්ව මරන්න ප්ලෑන් කරන්න හොරකම් කරන්න ඕවට අදහසක් එන්නේ නැහැ. මොකද තේරෙනවා මේ පැවැත්මම තමයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඊට එහා ගැන කතා කරලා දෙන්නේ නැහැ. මං කියන දේනවා. එතකොට තේනවද අර හික්මෙනවා කියන එක බලෙන් කවුරුත් හික්මවන්න ඕනේ නැහැ. නිකම්ම කූල් ඩවුන් වෙනවා. ඇයි? යාට තේරලා තිනවා මේ මෙතන මේ අපි කතා කරන මේ ලෝකයේ ආර්ථිකයේවත් නැත්නම් රටවල් වෙනස් කරන එකවත් ජනාධිපති මාරු කරන විදිහවත් නෙමෙයි ඇත්තටම ප්‍රශ්නේ. මේ ජීවත් වෙන එකයි ප්‍රශ්නේ ඇත්තටම. නෑ. තෝරගන්න මේ දුක සම්බන්ධයෙන් ආයි කතා කරන්න ඕන නම් අක්කට නික කොයි විදියකින් හරි Taman තෝරන විදියට මේන්ටේන් කරන්න පුළුවන් නම් ඒකේ තියෙන දුක මොකක්ද? ඔව් මට තහඳින්නේ ඒකේ දුකක් තියෙනවද කියලා. අපිට ඕන විදිහට වෙනව නම් දුකක් නැහැ. එතකොට දැන් එහෙම තනක් තියෙනවා නම් එතන මේ දුකක් නැහැ නේ කියන්නේ. ඒක තමයි මම කිව්වේ. දැන් අපි මම කියන එක පොඩ්ඩක් බලන්නකො. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ වසඟේ නැති බව තේරුණා නම් එයාට අර්ථය තේරලා කියලා. තමන්ගේ කැමැත්තට පවත්න්න බැරි, ඒ කියන්නේ තමන්ට ඕන විදිහට පවත්න්න බෑ කියන එක ආර්ය සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා නේද? එහෙමයි සාරා. හරි. දැන් එහෙම බැලුවහම අපිටත් ලෝකය තුල අපේ කැමැත්ත පවත්න්න බෑ කියලා තේරෙනව නේද බැලුවොත්? ඔව් ලෝකය තුල අපි try කරන්නේ ඒක කරගන්න උනාට කරන්න බෑ කියලා ගන්නවා. ඒක තමයි. දැන් හොඳට බලන්න ඕනේ. දැන් එතකොට එහෙම බැලුවොත් දැන් මේ ලෝකය තුලින්ම කැමැත්ත නැති බවට හම්බෙනව නේද? හරියට බැලුවොත්. ලෝකය තුලින් හම්බෙනවා. ඊ ලෝකය තුලින් හම්බෙනව නම් බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් එන්න ඕනේද? නෑ. එන්න ඕනේ නෑනේ. හොඳට බලන්නකෝ අපි අපිට ඕන විදිහට පවත්න්න බෑ කියන එක ඇත්තම එහෙමද කියලා. දැන් උදාහරණයක් වොත් දරුවෝ අපේ අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. ඔන්න උදාහරණයක්නේ. හොඳට බලන්න ඔතන දරුවෝ අපිට ඕන විදිහට පවතින්නේ නැහැ කියන්නේ ඔතන අපේ අපිට ඕන විදිහට පවතින්නේ නැහැ කියන්නේ දරුවවද දරුවගෙන් වෙන වැඩ ටිකද? අපිට ඕන විදිහට පවතින්නේ නැහැ කියන්නේ දරුවා ඇත්තම එතන අපිට ඕන විදිහට පවතින්නේ නැති දරුවවද දරුවගෙන් වෙන ටිකද?
ඉතින් එතකොට මූලික තැන අපිට ඕන විදිහට පවතිනව නේද? දරුවා පවතිනවා. ඔව්. ඔන්න ඔතනයි අත්‍යවම පැවැත්ම තියෙන්නේ. නේද දාදා? ඒතකොට එතන තේරෙනවද එතන අපිට ඕන විදිහට පවතිනව නම් එතන තියෙන දුකද්ද සැපද? ඕන විදිහට පවතිනව තමයි සැපක් තියෙන්නේ. සැපයි කියන්නේ අස්ථාවර බවද ස්ථාවර බවද? අස්ථාවර. සැපයි නම් ස්ථාවරයි. ස්ථාවරයි. ස්ථාවරයි කියන්නේ මුලක් මැදක් අගක් හම්බෙන්නේ නැහැ දිගටම පැවතිලා තියෙන්නේ. පැහැදිලිද? අයිසකට මේ හම්බුනේ අපි ඇත්තට මේන්ටේන් කරන්න ඕනේ අපේ මූලික අවශ්‍යතා සතුලා ගන්න තියෙන අවශ්‍යතා වල මේන්ටේන් විතරක් මේන්ටේන් කරා නම් ගැටලුවක් වෙන්නේ නැහැ නේද? නැහැ අයි ඒක මම කිව්වේ මේකයි. එතන ඇත්තරම ওই මූලික අවශ්‍යතාව ටික තමයි ඇත්තරම ලොකුම ප්‍රශ්නේ. මොකද එතන තමයි ලොකුම සැපය අපිට තියෙන්නේ. මම අරහෙම කිව්වේ අර වැඩක් නැති වැඩ වලින් මනස අයින් කරගත්තාම ජීවිතේ ඒකේ මුදව ගත්තාම ලොකු කාලයක් හම්බ වෙන ওই මූලික පැවැත්ම ගවේෂණය කරන්න. එනේ සත්‍ය ගවේෂණයට කාලය හම්බ වෙනවා. නැතුව මූලික ටික නඩත්තු කර කර ඉන්නවා කියන එක නෙමෙයි මං කිව්වේ. මූලික ටික නඩත්තු කරන එක නම් ඕනේ ආයි අපිට ලෝකෙටම බහින්න වෙනවා. ඇයි එකම දේ හැමදාම කන්න බෑනි සාමාන්‍ය. අපි අනිවාර්යෙන් වේරියේෂන් එකකට යනවා. එතකොට ආයි රස්සාව කරන්න වෙනවා. ආයි අර කලින් තැනටම යන්න වෙනවා. ඔව් එතකොට ආයි යන්නේ මොකද ආයි අර සාමාන්‍ය ලෝකෙම තමයි. ඒ කියන්නේ ආයි මූලික පැවැත්ම නෙමෙයි. මං කිව්වේ තේරෙනව නේද? ඒක නම් දෙන්නා තමයි නේද අර මුල්ලද හරියටම පැහැදිලි වුණේ නැහැ. ඒක දැන් මම කිව්වේ දැන් අපි ගත්තොත් දැන් මේ මේ ලෝකයේ දැන් ආයි ආයි මොකද වසඟේ පවත්වන්න පුළුවන් නම් අත්‍තර මෙතන තියෙන සබක් කියලානේ. ඒක හරි. දැන් එතකොට අපිට තේරෙන්නේ මොකද ලෝකයේ වසඟේ පවත්වන්න බෑ කියලා නේද? එහෙමයි දැනට ඒක තමයි දුක කියන්නේ. ඔව් එතකොට මම අහන්නේ මේකයි වසඟේ පවත්වන්න බැරි තැනක් කියන්න බලන්න. ඒ කියන්නේ මේ මේ වයසට යනවා, දිරනවා, හැරෙනවා. මොකද වයසට යන එකේ වසඟේ පවත්වන්න බැරි ස්වභාවය මොකක්ද? දැන් අපිට ඕන දැන් මලක් වුණත් පරණෝයි තියාගන්න. මලක් පරණ ඒක දැන් එතන බලන්න මලක් මොනිය උදාහරණයක් කියන මලක් පරණෝවී තියාගන්නවා කියද්දී එතන පරණෝවී තියාගන්නත් පර වෙන්නත් මල කියන එක වසඟේ පවතිනවා කියලා තේරෙනවා. ඔව් මල තිබ්බොත් තමයි ඒක වෙන්නේ. ඒක අපි වසඟේ නැහැ කියලා කියන්නේ මූලිකව වසඟේ පවත්වගෙන ඊට ඉස්සරහට පැනලානේ වසඟේ නැහැ කියන්නේ. මූලික සිද්ධාන්තය අපි දාගෙන ඉවරයි නේද? ඔව් අන්න එතනටයි තියෙන්නේ. ඔය ඉතින් ඕකම තමයි උදාහරණ වලින් කිව්වට හොඳට බලන්නකෝ දැන් අපිට පෙනීම කියන එක අපිට ඕන විදිහටම පැවතිලා නැද්ද කියනකෝ පෙනීම. මොකක්ද? පෙනීම. එහෙමයි අපිට අපිට ඕන විදිහට පැවතිලා නැත්නම් ඇත්තටම පෙනෙන දේවල් මිසක් පෙනීම නෙමෙයිනේ. එහෙමයි. පෙනෙන දේවල් තමයි අපිට ඕන විදිහට නැත්නම් පෙනීම තියෙනවා. ඉතින් ඒකනේ. එතකොට දැන් මේක බලන්නකෝ ආයිත් ඇත්තටම අපි හිතර අවංකව කිව්වොත් කරවිලට පැල කරාම කොමඩු හැදෙන්නේ නැහැ වගේ. පෙනීම කියන එක වසඟේ තියෙනවා නම් ඊට පස්සේ වසඟේ නැහැ කියලා කොච්චර කිව්වත් ඒ කියන්නේ මොකද්ද? වසඟේ තියෙන බවක්මයි නේද? ඒ පෙනීමෙන් නම් පේන දේවල් ආරම්භ කරගත්තේ ආරම්භය තුලම තියෙන්නේ පෙනෙන එකම තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන එක නම් ඊට ඉස්සරහා දේවලුත් එහෙමමයි. අපි අපිට දුක එන්නේ පෙනීම කියන එකෙන්ද පෙනෙන දේවල් වලින්ද? පෙනෙන දේවල් වලින්. ඔව් දැන් පෙනෙන දේවල් ගැන කතා කරනත් පෙනීම තියෙන්න ඕනේ නේද එක දිගටම? පෙනෙන දේවල් වලට කලින් අපිට පෙනීම ප්‍රශ්නයක් නම් අපි පේන දේවල් වලට යන්නේ නැහැ නේ දුක ඇති කරගන්න. එහෙමයි. එතකොට පෙනීමම දුකයි කියලා දන්නවනම් එයාටයි එයාගේ ප්‍රශ්නේ පටන් ගන්නේ පෙනීම තුලින්මනේ. නමුත් අපිට එතන ප්‍රශ්නයක් අද කතා කරන්නවත් එන්නේ නැහැ නේද? දකින දේ ගැන තමයි ප්‍රශ්නයක් තියෙන්නේ නේද? එතකොට එනද අපි සම්පූර්ණයෙන් භෞතිකයට පයින් නේද? භෞතිකයට. අපි අර තමන් තුල තියෙන පෙනීම ගැන කවදාවත් ප්‍රශ්න කරලා නැහැ නේ. අපි හැමතිස්සෙම චෝදනාව දාන්නේ බාහිරට. ඒක පැහැදිලි. එතකොට පෙනීම දැන් අපි පෙනීම ගත්තොත් එහෙනම් ඒක ඒ ප්‍රශ්නේ හැට බාලා හදියන්නේ නැහැ නේද? මෙහෙමයි දැන් ඒක තමයි මම අර මම පෙන්නපු උදාහරණෙ ඉන්න. ඒ කියන්නේ දැන් මම ওই ඇහැණම නම් ගත නැති මේ මොහොතට අදාළ හොඳම විදිහින් ඉන්නවා. ඔව් ඒක තේරෙනවා. මේකත් කරන්න පුළුවන් වුණා. දැන් හොඳට බලන්නකො පෙනීම කියන එක ඇත්ත වුණොත් නෙමෙයි ඇහැ කියන එක හම්බෙන්නේ. ඔව් ඒකත් ඇත්ත. ඉතින් ආයි පෙනීම තුලින් පේන දෙයක් නේද අපිට ඇහැද? තේරෙනවද? ඒතකොට අද අපිට ඇහැ කියන්නේත් පේන දෙයක් වෙලානේ. ඔකට අර උදාහරණයක් තියෙනවා. දැන් මෙහෙම ගන්නකො ගිනි පෙට්ටියකුයි ගිනි කූරකුයි තියෙන බව අපිට තේරෙන්නේ මොකක් තිබ්බොත්ද? ඔව් ඒක තමයි. නමුත් මම ගිනි උදාහරණයක් ගත්තොත් දැන් ගිනි පෙට්ටියයි ගිනි කූරයි තියෙන බව තේරෙන්නේ ගින්දර පත්තු වෙනකොට නේද? එනික මහා කළු අන්ධකාරයක ගිනි පෙට්ටියයි ගිනි කූරයි තියෙන බව තේරෙන්නේ මොන වෙලාවෙන් පස්සේද? ආලෝකය ආවට පස්සේ. ඒ කියන්නේ ගිනි දැල්වුවාට පස්සේ නේද? එතකොට තේරෙනවද
අපි ගිනි ගින්දර තුලින් නේද අර දෙක ගැන කතා කරන්නේ. එතකොට ඒ වගේ අපි අද පෙනීම කියන ගින්දර තුලින් තමයි ඇහැයි රූපයයි ගැන කතා කරගන්නේ. එතකොට අපිට පෙනීම කියන එක ස්ථාවරයිනේ. එහෙම. ඒ කියන්නේ අපි හැමදේම හැම දෙයකටම භෞතික දෙයක් මූලික සිද්ධාන්තය වෙලා තියෙනවා. ඔව්යි මම මෙතන අදහස් කරේ මේකයි. මම මෙතන අදහස් කරේ දැන් අපිට ඇත්තටම අපේ අපේ අභ්‍යන්තරය අතුලාන්තය හම්බෙලා නැහැ කියන එක මේ කවදාවත්. අපි හම්බෙලා නැත්තේ මොකද එච්චරට ෂුවර් අභ්‍යන්තරය ගැන අපිට. ඒ ගැන කතාවක්වත් නැහැ. එතකොට අපි හැමතිස්සෙම අපි අපේ අවශ්‍යතාවසා වුමනා දුක සැප උපේක්ෂාව කියන එක අපි අත්විඳලා තින්නේ ඇත්තම ලෝකයේ පැත්තෙන් භෞතිකය. මම කියන්නේ මෙහෙම එකක් මෙන්න මෙහෙම බලනකො දැන් කෙනෙක්ට ඕන කියලා බලන්නේ හරි එහෙනම් සිතුවිල්ලක් විතරක් ගත්තනම් ඉතින් ඒ කියන්නේ මේ අසකන්නාසේ දිව ශරීරේ ඔක්කොමයි වෙලා සිතුවිල්ලක හිටියානම් ඒත් ප්‍රශ්නයක් නැහැ එහෙනම් භෞතිකය හම්බෙන්නේ නැහැ කියලා. නමුත් හොඳට බලනකො අපි සිතුවිල්ලක් මෙනෙහි කරත් යම් දවසක දැක්ක රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ගැන නෙමෙයිද මෙනෙහි වෙන්නේ. එතකොට තේරෙනවද එතන අර ඍජුව භෞතිකය සම්බන්ධ නැහැ. නමුත් භෞතිකයමනේ ආයි මෙනෙහි කරලා තියෙන්නේ. ඒ කියන්නේ පස්ස රීකෝල් කරලා හිතුවත් වෙන්නේ මේ අර ඒකට පස්ස සපේලා තියෙන භෞතිකය. ඔව් අනිවාර්යයෙන් පැහැදිලිද? හඳුනේ. ඔව් කියන්නේ. දැන් අපි දැන් අපිට දැන් ආත්මෙදි මේ ගමන් කරන්නේ නේ අපේ මොනවද? අයියා ඒක ආත්මයක් කියලා සඳහන් කරේ මොන අර්ථයෙන්ද? ඒ කියන්නේ දැන් මේ වෙනකොට අපි ජීවයක් කියලා දැන් මම ඉන්දික. ඔව්. දැන් මම මරුණාට පස්සේ ඉන්දිකගේ බොඩිය. ඔව්. එතකොට දැන් මම ආපහු ගැලවිලා යනවනේ ගන්දම්බෙට. ඔව්. එතකොට ඊට පස්සේ ආපහු මම ආයි මම මොකක් කොහේ හරි ආයි ඉපදෙනවා. ඔව්. එතකොට දැන් ආත්මය කියන එක ආත්ම කියන්නේ මේ 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 සංසාරය කියන එක හැම ආත්මයකම මේ පොඩි ලපටි කාලේ ඉඳන් පරිණත විවිධයක් නේ යනවනේ අපේ වඳුරනේ. ආත් අය කියන්නේ ආත්මය කියන එක. ඒ කියන්නේ දැන් මේකෙන් අර වෙන් වෙලා යන ආත්මය වගේ කියන එක. ඔව්. නෑ ඒක මෙහෙමයි. ඒක තමයි. ඔතන මම මේක ඇහුවේ ආත්මය කියන එකේ අය නිර්වචනය මොකද්ද කියන එක. මෙහෙමයි. මෙහෙම ගන්න ඕනේ. අපි ගත්තොත් මේ ආත්මය එක දිගට පවතිනවා කියලා ඒකේ වැරදි අදහසක් එනවා මෙහෙම. ඒ කියන්නේ දැන් අපි ගමු ඉන්දික කියන එකම. දැන් අපි දැන්ට මේ උදාහරණ ගන්න. ඉන්දික කියන ආත්මය පවතිනවා නම් එයාට කවදාවත් බෑ ඊළඟ අත්බැවේක ඉන්දික නොවන කෙනෙක් විදිහට ඉපදෙන්න. මොකද ආත්මය ඉන්දිකනේ. එහෙමයි. සරලව මෙහෙමයි. මිනිස්සෙගේ ආත්මය එක දිගට පවතින නම් යාට කවදාවත් බල්ලේ පූසේ කරගෙක් වෙන්න බෑනේ. එහෙමයි. මොකද යාගේ තියෙන මනසක්, යාගේ තියෙන ආත්මය මිනිස්ස නම් යාට අනිවාර්යෙන් ඉපදෙන්න වෙන්නෙම මිනිස් ආත්මයක. හැබැයි දැන් එහෙම ආත්මයක් ගැන නෙමෙයි පෙන්වන්න කියලා තේරෙනවද මෙතන? එහෙමයි. තේරෙනවද මෙතන වෙන්නේ? ඔතන ආත්මය කියලා ගන්නේ ඔහොම එකක් නෙමෙයි ඇත්තටම. ආත්මය කියන්නේ ඇත්තටම පැවැත්ම කියන එක. නමුත් ඒ ඔක්කොම එක්කෙනෙක් නෙමෙයි අපේ බුදුහාමුදුරුවන්ගේ තියෙන මේ ආත්මාත්මාත්මාත්මේ ඔක්කොම ටික ගත්තාම පෙරුපුරුණෝ එක හරි. නමුත් හැම දෙයක්ම පටන් ගන්නේ මේ දැන් මම කියන්න හදන මට ප්‍රශ්න ටිකක් අර කියන්න අපහසුයි ඒක පොඩ්ඩක්. ඒ අයියා අදහස් කරන අතරේ මට හිතෙන්නේ අර මේ මේකේ එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා වගේ අදහසක් නේද? ඔව්. ඒක තමයි. ඒකයි දැන් එතනදී දැන් ඒකනේ කියන්නේ දැන් මේ අපි කරපු හුරු පුරුදු ඊළඟ අත්දැවේට බලපානවා. මම දැන් ආපහු ඇයි නැතිලා ඉවරලා ආපහු ඇයි මනස ආත්මයක්ම ලැබනවා කියන්නේ කොහොමදනේ? ඔව්. ආපහු පොඩි කාලේ ඉඳන්ම ගිහිල්ල වෙලා ආයේ පස්සට බාර දීලා ආයේ පහයි සිද්දත් එළියල වෙලා ආයේ අවුරුදු 14ක් 15ක් ගිහිල්ල වෙලා ආයේ එතන ඉඳන් තමයි ආයේ මනස වැඩ කරන්න ගන්නෙ. ඔව්. එතකොට අර නතර වෙන තැනක වෙනකොට දිනුල වෙලා තිබ්බක ආපහු ආයේ පටන් ගන්න මුලක ඉඳා. ඔව් ඒක හරි. ඒ අයියා කතා කරන්නේ පැවැත්ම තුල තියෙන උච්චාවචනයක්. මම ඕක ඔන්නම් පෙන්නනම් මෙහෙම. ඇත්තරම මේක ගන්නකෝ. අපිට තේරෙනවා දැන් අර අයියා කියපු පොයින්ට් එකක් තියෙනවා. දැන් ඇත්තර ඉපදුනාට පස්සේ යම් කාලයක් යනකොට මේක ඩෙවලොප් වෙනවා වගේ තමයි තේරෙන්නේ. හැබැයි හොඳට බලන්න ඔය සංවර්ධනය වෙන්නත් අපි ඉපදෙන මොහොතේ පටන් මේ අපි සංවර්ධනය වුණා කියලා හිතන් ඉන්නේ. කියන්නේ අපි වැඩිහිටි වුණා කියලා හිතන් ඉන්න තැන සහ මැරිලා යනවා කියලා තැනටම ගන්නකෝ ජීවිතේ. ඔය හැමතැනම එක දිගට මනසුල මොනෝ හරි පවතිනවා කියන ආත්මීය බව වැදලා දිනවා නේද? ඔන්න ඕක තමයි ඇත්තම ආත්මීය බව කියන්නේ. තේරුණාද? ඒ ආත්මීය බව පවතින නිසා ඒ ජීවිතයේ ඒ වටපිටාවට අනුව කළ යුතු සියල්ලම තමන්ට කරන්න වෙනවා. ඒ කියන්නේ මොනෝ හරි පවතිනවා කියන සංඥාව තමන් පත්‍යම් වෙලා තියෙන නිසා අපි ඉපදුනොත් එහෙම බල්ලෙක් වෙලා ඒ බල්ලාගේ හිත තුලත් මොනෝ හරි පවතිනවා කියන මූලික පැවැත්ම තියෙනවා. ඉතින් හැබැයි එයාට ලැබෙන ජීවිතය තුල මිනිස්සුවත් විඳින වටපිටාව නෙමේ තියෙන්නේ. හැබැයි එයාට මොනෝ හරි කියන පැවැත්මෙන් එයා මිදෙන්නේ නැහැ.
මනුස්සයෙක් කියලා ඉපදුනොත් අර අයගේ වගේ එක වසර ඉඳන් මොන්ඩිසෝරි කසාද ඔය ඔක්කොම ටික බදගෙන එයාගේ ජීවිතය යනවා ඒත් පැවැත්ම මොන හරි කියන දකින් තියෙන. එතකොට මේ ආත්මේ කරපු දේවල් ලබන ආත්මයට බලපාන්නේ ඔව් අපි දැන් මෙතනින් කෙරෙවලා වෙයි කියලා නැති වෙයි කියලා හිතුවොත් අපි ඊළඟ ආත්මෙකදී ආයෙත් ඒ ටික ටික එකතු වෙනවා තමයි යම් කිසි දවසක ඵල දෙන්නේ නේද? ටික ටික එකතු වෙනවා කිව්වේ? ඒ ටික ටික කියන්නේ අපි දැන් අපි දැන් කුසල් රැස් කරගත්තොත් ඔව් එහෙම එකතු වීමක් යනවා ඒක එහෙම ඒක මෙහෙමයි ඒක මෙහෙමයි දැන් මෙහෙම ගන්නකෝ දැන් අපි ගමු අපි මැරෙන වෙලාවේ මම කියන උදාහරණේ මැරෙන වෙලාවේ මතක් වුණා කියලා දැඩි ලෝභ සහගත සිතුවිල්ලක් ඒ කියන්නේ දැඩි ආදරයක් මොකකට හරි කියන්නේ අපි හිතමු දැන් වාහනේට නැත්තම් අපි හිතමු දරුවන්ට පුදුම කෑදරකමක් එනවා අන්තිමට අපි ගමුකෝ දැන් මේ මේ ඇඟට හම්බෙච්ච කාලේ එක්ස්පයර් වුණා කියලා එතකොට අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේක දාන්න වෙනවනේ අනිත් පැත්තට බබ කියන්නේ ඒ ඒ මොහොතේ වුණත් මොනෝ හරි දෙයක් හිතමින් නේද තියෙන්නේ මනස. හොඳට බලන්න මේක හරියට අර Google search engine එක වගේ. අපි type කරන එකට අදාළවම නේද එන්නේ. ඒකේ තේරුම type නොකරන දේවල් database එකේ නැහැ කියන එකද? තියෙනවනේ හැබැයි අපි ගහන එකට තමයි එන්නේ. එතකොට මෙන්න මේක ගන්නකො මම උඹට උදාහරණයක් කියනවා දැන් Facebook නැත්තම් YouTube Google වල search එක වුණත් ගත්තොත් එතන තේරෙනවද අපි සමහරවිට දැන් කාලයකට කලින් අපි සර්ච් කරපුවා දැන් අපි ගමු කාලයකට කලින් අපිට තිබ්බා අපිට ඕනලා තිබ්බා කියන්නකෝ කම්පියුටර් එකක් ගන්න අපි එතකොට Facebook එකේ type කරලා තියෙනවා නැත්නම් Google එකේ search කරලා තියෙනවා කොහෙද තියෙන්නේ retail price ඕවා දැන් අයියලට දැක අයියා දැකලා නැද්ද සමහරවිට අපි දැන් YouTube ගිහිල්ලා මොනවා හරි බලනකොට Facebook බලනකොට අපේ පැත්තෙන් pop up වෙන්නේ අර අර කම්පියුටර් ගැන ad එතකොට තේරෙනවද අපි අර කලින් කරපු එක influence වෙනවා කියලා මේ මොහොතේ ආ ඒ වගේ හැබැයි මූලික වෙන්නේ මොකද්ද ඒ මොහොතේ ටයිප් කරන එක. ඒක අල්ලගෙන අපි කලින් සර්ච් කරපු ඒවත් ටික ටික ෆීඩ් වෙනවා. ආ ඕකම ගන්න ජීවිතේට. අපි මැරෙනකොට අපි ඒ මොහොතේ හිතනෝනේ මොන හරි දෙයක් ගැන. ඒ හිතන දේ වගේ තමයි ටයිප් කරන ඒ මොහොතේ ප්‍රමුඛ දේ. හරිද කතාව? හැබැයි අනිත් ඒවත් ඊට අදාළව එනෝමයි. පැහැදිලි. එතකොට මෙහෙමයි දැන් අපි Google එකේ type කරොත් computer එකක් ගැන යම් දවසක දැන් අපි search කරලා තිනෙත් computer ගැන නම් ආයි බය නැතුව කෙලිම computer ටික වෙනවා. හැබැයි අපි කෑම type කරොත් එච්චර computer ගැන පෙන්වන්නේ නැහැ. පැහැදිලි මං කියන්නේ. අන්න හරි. ඒතර දෙනවද අර අපි 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 type කරන එකට අදාළ දේවල් තමයි ප්‍රමුඛ වෙන්නේ හැමතැනම. ඉතුරු ඒවා උපරිම පුළුවන් තරම් ගේනවා අදාළ නැත්තම් දාන්නේ. පළ ඒ වගේ ජීවිතයක් හැදෙනකොට මිනිස්සෙක් වෙලා ඉපදෙනකොට මිනිස්සෙක්ට ලැබෙන්න ඕන පරිසරය තමයි ඉපදෙන්නේ. මනුස්ස මට්ටමේ ලැබෙන්න තියෙනවා නම් උපරිම විදිහක්. ඒ කියන්නේ අපේ අපි පුරුදු කරපු දේවල් වල මනුස්ස මට්ටමෙන් විපාක දෙන්න පුළුවන් උපරිමයක් තියෙනවා නම් ඒ සියල්ල එනවා. ඒක ගන්න මේ වගේ දැන් මිනිස්සෙක් වෙලා ඉපදුනහම අපි හැමෝටම සාමාන්‍ය මොළයක් හම්බෙනවනේ. හැබැයි සමහර කට්ටිය දැක දිනවනේ දැන් ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි මේ මොළයක් තියෙන කට්ටිය. ඒ කියන්නේ මාරම ප්‍රඥාවන්ත කට්ටිය. එතකොට දිනවද අර හුරු පුරුද්ද ඇදිලා එන්නේ කියලා. පහල කතාව. ඔක මං හිතන්නේ තේරුම් ගත්තා කිව්වේ Facebook YouTube එකේ උවම පොඩ බැලුවා නේද? ආ ඔව්. නෑ මෙහෙම ගන්නකො දැන් ඕ ලෙවල් කරනකොට ඒ පාඩම් කරනකොට තිබ්බ මතකය දැන් තියනවද බලෙන්වත් නෑ නෑනේ ඇයි ඒ කාලේ එච්චර පාඩම් මතක හිටින්නේ උනන්දුවක් නැති හින්දා කියන එකවත් නෙමෙයි හොඳට බලන්න ඔව් ඒකත් හරි ඊට වඩා හොඳට බලන්නකෝ ඒ කාලේ වෙනකොට අපි 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 යන්නේ ක්ලාස් වලට කතා කරන්නේම විෂයන් ගැන හම්බ වෙන්නෙම ගුරුවරු යන්නේම ඉස්කෝල වල නැත්තම් ටියුෂන්. එතකොට තේරෙනවද අපි අපිට උනන්දුවක් නැතිනොත් අපි ඒ ෆීල්ඩ් එකේ ඉන්නව නේද? තේරෙනව මං කියන එක? පෙර අද්දවේ කියන එක අපිට අමතක ඒ කියන්නේ අපිට නිකම්ම අමතක වෙලා තියෙන්නේ මොකක්ද නෙමෙයි පෙර අද්දවේ තුල තිබ්බ හුරු පුරුදු වලට යන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි දැන් තියෙන්නේ අපිට. ඒක නේද පොඩි කාලේ ළමයින්ට මතක ගියාද? තේරෙනවද ඒ ආපු අලුත වගේනේ
ඉගෙන මේ අලුත් ජීවිතයට ආපු අලුත වගේනේ. ඉගෙන අලුත් ඉස්කෝලේ එකට ගියාම වැඩිපුර මතක අලුත් ඉස්කෝලේ ගැනද පරණ ඉස්කෝලේ ගැනද? හැබැයි කාලයක් අලුත් ඉස්කෝලේ ඉන්නකොට ඒක අලුත්ද පරණ වෙනවද? එතකොට අර පරණ ඉස්කෝලේ ගැන කිසිම අදහසක් එනවද ඊට පස්සේ? නෑ. ඊට පස්සේ ඉඳලා හිටලා එනවා. ඒකත් කාලයක් ගියාට පස්සේ මතකත් නෑ ගියාද කියලා එහෙම ඒකට. අනිවාර්යෙන් මතක නැද්ද කියලා. එච්චර දෙයක් නෑ. දැන් අද වෙනකොට ඉස්කෝලේ හිටපු යාළුවෝ කියන්නේ මූණවත් නිකන් යන්තම්වත් මතක නැති වුන් ඉන්නෝනේ. එතනවා. එතකොට ඒක තියෙනවද අර ආශ්‍රය නිශ්‍රය නැති වෙනකොට කොහොමත් අයින් වෙලා යනවා මනස. පැහැදිලිද? ඔව් ඒ කියන්නේ සාමාන්‍ය කරන දේවල් ඇත්තටම මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ ඒ අතට. ඒක තමයි ඒක ඇත්තට පුරුද්දට ගිහිලා තියෙන අපිට අද. ඔව්. දැන් හොරතා. ආ ඒක කියන්නේ ඒ කරන වෙලේ හදිහට 100ෙන් කරලා නැති නේද? එහෙම වෙන්න පුළුවන් නැත්තම් අපි දැන් සමහර වෙලාවට අපි කරලා කරලා ප්‍රැක්ටිස් එකෙන් දන්නවනේ මේ විදිහට කරනවා නම් හරි කියන එක. අනිච්චානුක වෙනවා. ඔව් අන්න හරි. අනිච්චානුක ඒක නිකන් හුස්ම ගන්නවා වගේ වෙලා තියෙන සමහර වෙලාවට. ඔය පෙරාත් බැවේ අමතක වෙන එකත් මේ මොහොතේ දේවල් අමතක වෙනවා කියන එකෙත් අදහස් දෙකක් තියෙන්නේ හොඳේ. දැන් සොරංගයි අපි සමහර වෙලාවට ඔයා හිතනකොට කඩවලේ ඉඳන් ගෙදරට එනකොට ගෙදරට ඇවිල්ලා නවත්තනකන් අපි අපූටේ ගැන අපිට මතක නැහැ නේ. නෑ. කවුද හම්බුනේ ඒ වගේ ප්‍රැක්ටිස් තියෙනවා ඒ වගේ තමයි සොලිඩ් පැහැදිලිද? අර ඒ කියන්නේ ඕන දෙයක් අපිට ඇඟට පත්තියන් වුණාමත් අපිට එච්චර මතකයක් කියන එක හම්බෙන්නේ නෑනේ. අන්න ඒ අර්ථ දෙකෙන් මම කිව්වේ. පොඩි කාලේ සමහර වෙලට හොඳනේ අපිට වචනයක් නමුණොත් ඒක හොඳට මතක තියෙනවා. ඔව්. පොඩිම කාලේ අපිට මොකද අවුරුදු දෙකක් තුනක් වෙනකොට හිතට මතකයක් තියෙනවා වගේ බලන්න. ඔව්. ඒක මෙහෙම අර්ථයක් තියෙන. ඇත්තරම ධර්ම සාකච්ඡාවකින් යමක් මතක තියාගන්න එකක් නෙමෙයි වෙන්නේ. එතන වෙන්නේ අවබෝධයක් ප්‍රගුණ වෙන එක. යම් දෙයක් මතක තියාගන්න ට්‍රයි කරන එකේ පාඩුව තමයි මතකය කියන්නේ ලෝකය තුල දෙයක්නේ. ලෝකය තුල තියෙන දේවල් වල නিত্য ධර්මතාවය තමයි ඕනම දෙයක පටන් ගැම්මක් තියෙනවා. ඒකේ පීක් එකක් තියෙනවා. ඒකේ යම් දවසක් තියෙනවා මේ බිඳුවටම බහිනවා. ඒක හරියට අලුතෙන් ෂර්ට් එකක් ගන්නකොට තියෙන ලස්සන ටික කාලයක් යනකොට සාමාන්‍ය වෙනවා. කාලයක් යනකොට දිරලම යනනේ. ඒ වගේ තමයි පොඩි කාලේ තියෙන හොඳ අර අපි කියන්නේ සුපර් මයින්ඩ් එක එන්න එන්න ඒකේ තියෙන හයිය ශක්තිය අඩු වෙලා ටික ටික අඩු වෙලා යනවා. ඒකයි කවදාවත් බුදුහාමුදුරුවෝ කියන්නේ ඕනම දර්ශනයක් කියන එක තනදී මතක තියාගන්න ගියොත් දර්ශනය මොකෝ වෙන්නේ? කාලයක් යනකොට දර්ශනය අමතක වෙනවා. හැබැයි අවබෝධය කියන එක අමතක වෙන්නේ නැහැ. අවබෝධය කියන්නේ මතකය අතික්‍රමණය කරපු එක. ඒකයි දහම් සාකච්ඡාව යන්න ඕනේ අවබෝධයකට. සාමාන්‍ය ලෝක කතා බහ තමයි මතක වලට එන්නේ. නැතුව නිකන් කියන දේ කරන දේ තේරෙන්නේ නැහැ, යන ගමන කොහෙද කියලා දන්නේ නැහැ.
නමුත් උපරිම සින්වන්තේ හොඳට ජීවිතය ගත කරපු මේ මේ වර්තමාන ජීවිතය ගත කරගෙන ඉන්නේ කියමු. නමුත් ඔහුට මේ මොහොතේදී ඉන්නේ මොන මතකයක්ද කියලා ඒ මෙහෙම ගන්නකො දැන් ඔතන ඔය අපි එයා හරියට දැන් අපි අපි දැන් කියනවනේ එයා සිහි විකල් වෙලා ඉන්නේ එයාට හරියට කරන කියන දේ තේරෙන්නේ නැහැ කොච්චර අසරණද කියලා අපි කියනවනේ මම කියන්නේ එහෙම නෙමෙයි ඔය අපි එලියෙන් බල්ලානේ විස්තර කරන්නේ එයාගේ හිත ඇතුළට ගියොත් එයා ඉන්නේ විකෘතියකද එයාට සාපේක්ෂ ප්‍රകൃතියකද එයාට සාපේක්ෂ ප්‍රകൃති ජීවිතය ඉන්නේ නැහැ ඉතින් එතකොට තේරෙනවද එතනදී ආයියා හිතන විදිහටම එයා ටයිප් කරන Google search එකේ විදිහටම තමයි එන්නේ කියලා हितन पुलवांकमा लोके प्रकृति लोक सम्मेनुत्कृति भयानक वेड़ी मम्मी सर्च कर सोशल मीडिया अनकम देखें सर्च करेडकूदा अब ये दुख हारी सप हरी लोके ඒකට ඉතින් ඕන එතන තැන්තොල ඉන්න හින්දා කියලා කියන්න පුළුවන් ඕන නැත්නම් සාපේක්ෂත්වය කියලා කියන්න පුළුවන් ඕන එතකොට සාවිනාස මේ මොකක් හරි කියන එකේ දුක් කියන දුක මොකක්ද එතනයි දැන් ඒකේ දුකක් කියන එක කිව්වා කියලා වැඩක් නැහැ මොකද අපි එතන ඉන්නේ සැපගනේ මොකක් හරි කියන එකේ දේවල් නෙමේ තේරුම් ගන්න ඕනේ මොකක් හරි කියන එක ඔව් දැන් කෝපේ කියන එක අපි ගත්තොත් කෝප ඒ නැතුව කෝපය දුකද එක්ස්ප්ලේන් කරන්න බෑ කියන්නේ අපි එක්ස්ප්ලේන් කරොත් කෝපය දුකයි කියලා එතන අල්ලගන්නේ මනස කෝපයේ දුක. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකක් අවබෝධ වෙනවා කියලාද මොකක් එයාට වැටහෙනවා කියලාද කියන්නේ චතුරාර්ය සත්‍ය. නෑ එතන පටන් ගන්න මතන. දුක. එතන තියෙනවා දුක කියන එක අවබෝධ වෙන්න නම් කෝපය කියන එක හරියට අහුවෙන්න ඕනේ. එතකොට තමයි කෝපය දුකයි කියන එක එන්නේ. දැන් හාමුදුරුවනේ මෙහෙම මම මෙහෙම අහුවොත් දැන් ඉතින් ඊතර नैति बवा එතන එතකොට නැති කෝපය කියන එකෙන් කෝපය පවතිනවද? ඉතින් ඉතේ කෝපයක් තියෙනවා. නෑ මම කියන්නේ හිතේ කෝපයක්වත් අදහසක් නෑ කියන්නකෝ. එයා නොදන්නවා වුණාට එයා නැති බවින් ඉන්නේ කෝපය සම්බන්ධව. ඒකත් අයින් කරන්නකෝ මොනෝ හරි පවතිනවා කියන එකෙන් පවතිනෝනේ. ඒතර මොනෝ හරි නැති කරා කියන එකෙන් එයාගේ දුක නිවෙන්නේ නෑ නේද? මොනෝ හරි නැති කරපු ගමන් නැති මොනෝ හරි ආයෙ තියෙනවා. දැන් ඔක අරම්තු දැන් දුක කියන්නේ සාමාන්‍යයෙන් දැන් මත් තේරලා තියෙන විදියට. ඔව්. දැන් කෝපය තිබුණොත් කෝපය කැඩුණොත් මේකෙන් කරන්නේ කෝප පරිස්සම් කරන්නේ. ඔව්. ඒත් එක්කින දුක නේ. ඔව් අයියා කියන එක හරි අයියා කියන එක හරි. ඇත්තරම ඔතන ඔහොම දුකක් පවතින හින්දා තමයි මිනිස්සු පුළුවන් තරම් ඒවෙන් මිදෙන්න නැත්තම් බණ අහන්න යොමු වෙන්නේ ඔය හින්දා තමයි. හරිද? අරකේ මං අන්තිමට මෙහෙම එකක් කියන්නම් අර ඔතන
කෝප්පය කියන එක බලන්න පොඩ්ඩක්. يعني බලන්න තමන් දන්න සීමාවෙන් කෝප්පය කියන එක විස්තර කරන්න පුළුවන්ද කියන එක. එතකොට එහෙම විස්තර කරන්න පුළුවන් නම් කෝප්පයේ දත්ත ටික ප්‍රශ්නයක් නැහැ. එහෙම විස්තර කරන්න බැරි නම් බලන්න පටන් ගන්න තැනම අපි නොදන්න උනාට මේ නොදන්න කමක් තිබිලා තියෙනව නේද කියන එක. එතකොට ඒ ඒ එහෙම ඒක තමයි. එතකොට තමයි ඒ එහෙම බැරි නම් ඊට ඉස්සරහා ටික අපි විස්තර කරගන්නෙම මුලාවක් නිසා නෙමෙයිද කියලා බලන්න. ආ ඒක හරි. කෝප්ප විස්තර කරගන්න බැත්නම් කෝප්ප ඒව විස්තර කරන්න අපිට ඇත්තම බැරි දෙයක් තමයි කරන්න. අපිට අපිට බැරි දෙයක් නිසාද කරන්නේ නැත්නම් කෝප්පය නිසාමද අපිත් පවතින්නේ කියන එක බලන්නකෝ. තේරෙනවද? මොකද නැත්නම් අපි ඔක විස්තර කරන්න නැතුව අපි හිටියනම් හරියනවනේ අන්තිමට. ඒ ටික බලන්න. එතකොට තව ප්‍රශ්න තිබ්බොත් කතා කරන්න පුළුවන්. හරි. හොඳයි හොඳයි. හරි එහෙනම් ප්‍රශ්න තිබ්බොත් අපි ආය කරමු. හා හා. හොඳයි නේද? හැමෝටම දරුවෝ සර් නේද? දස බල සේලක් පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් මහා සමුද්‍රයෙන්ම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ශ්‍රී බුද්ධ වචන ගංගා සකල ලෝකවාසී සියලුම සත්‍යයන්ගේ මහා දුක්ඛ නිවාරණ බොහෝ කාලයක් සුවසේ කලාපතිනා සේක්වා.